Dharma kulu ikutnya.
අපිට භාවනාවක් කරන්න කරලා භාවනාවෙන් අහක් කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා දුරු කරගෙන ඉන්න ඕනේ භාවනා පටන් ගන්න. එහෙනම් මේ අකුසලයේ ගැන තව තවත් හැමදාම අපි ඉගෙන ගන්න ඒ දේ භාවනාව ගැන ධර්මානුකූලව සාත්‍රි මට්ටමේ ඉගෙන ගන්න යනවා. ඕනම බව. එතකොට අකුසල බුදුහාම ප්‍රණිදාමයේ කියන්නේ අකුසල 10යි. අකුසල 10යි. අකුසල කේගානක් නැහැ. මේ අකුසල 10යි කායික අකුසල, වාචික අකුසල කියලා අකුසල දෙකක් තියෙනවා. එතකොට අනිත් පැත්තට මේ තියෙනවා අකුසලයක් තියෙන තැන කුසලයක් තියෙනවා. එහෙනම් කායික අකුසල තියෙනවා නම් කායික කුසලුත් තියෙනවා. එවගේ වාචික අකුසල තියෙනවා නම් වාචික කුසලුත් තියෙනවා. දැන් භාවනාවකින් කරන්න හදන්නේ කුසලයට යමක් කරන්න නෙමෙයි. භාවනාවකින් කරන භාවනාවකින් බලාපොරොත්තු වෙන්න ඕනේ මොනවද? අකුසලී ඉවත් කිරීම. ඒක කුසලය ඉවත් කිරීම හෝ කුසලයේ වැඩි කිරීම නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මේක තමයි අර්ථ තේරෙන්නේ නැති දේ. අපි සාමාන්‍ය විදිහට බැලුවොත් පොත්පත්වල බොතාහිත්‍ය දකින්නා වෙන්නේ කුසල වැඩි කරවත් තමයි භාවනාව සිදු වෙන්නේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව. අකුසලයේ නැති කිරීමෙන් තමයි භාවනාවේ දියුණුව ලැබෙන්නේ. එහෙනම් දැන් භාවනා කරන කෙනෙක් වැඩිමින් ඉගෙන ගන්න වෙන්නේ කුසලයේ ගැනද අකුසලයේ ගැනද? අකුසලයේ අන්න ඒක තමයි මේක වැදගත්. අපිත් ඉගෙන ගන්න ඕනේ දොළ භාවනාව දියුණු කර ගන්න නම් කුසලයේ ගැන නෙමෙයි වැඩි ඉගෙන ගන්න ඕනේ භාවනාවේ නැති වෙන අකුසලයේ ගැන. තේරුණා? එතකොට භාවනාව කරගන්න බැරි මට්ටමට අපි යන තියෙන අකුසල තමයි කායික අකුසල් වාචික අකුසල් කියන හඳුනන්නේ. භාවනාවකින් අහකරන්න බැහැ කායික අකුසල් වාචික අකුසල්. හැබැයි භාවනාවකින් අහකරන්න එතකොට සංකල්පීය අකුසලය. අකුසල වර්ග තුන මම කියන්නේ පොයිලෝසෙත් මම මතක කර දුන්නා. අකුසල වර්ග තුනක් අපිට තියෙනවා මේ කායික අකුසල, වාචික අකුසල, මානසික අකුසල. එහෙනම් භාවනාවෙන් කරන්නේ මානසික අකුසල ඉවත් කිරීමයි. නම් ඉස්කෙනේකට මානසික අකුසල ඉවත් කරන්න බැහැ පුරුදු කරන භාවනාවෙන් එයා තවදුරටත් කායික අකුසල, වාචික අකුසල වල යෙදී වාසය කරන තාක්කල්. තේරුණාද? එහෙනම් දැන් අපි මුලින්ම භාවනාව සුදුසුකම් හදන්න වෙනවා. ඒ සුදුසුකම් තමයි ඊළඟ තියෙන කායික අකුසලයේ වාචික අකුසලයේ ඉවත් කරන්නේ. දැන් එතෙන්දී මේ කායික අකුසලයේ වාචික අකුසලයේ ඉවත් කරන්න බොහොම වෙනස භාවනාව කියලා නෙවෙයි ධර්මයේ කියන්නේ. ඒක ඔයගොල්ලෝ දැන් කියන දෙයක්. මේ භාවනාව අපි ඉන්නේ කරන්නේ සීලයේ. එන සීල ශික්ෂාව කියන ශික්ෂාව ගැන පොදු කිරීම. සීලෙන් බලාපොරොත්තු වෙන්නේ උපරිමයක්. සීලෙන් බලාපොරොත්තු වෙන්නේ කායික අවසන්, වාචික අවසන් දුරු කිරීමයි. තේරුණානේ? දැන් කායික අවසන් තුනයි කියන්නේ අපිට වාචික අවසන් හතරයි කියන්නේ. ඒක රෝගෙම අන්තර කමනවා. එන කායික කුසල් තුනයි වාචික කුසල් හතරයි. දැන් ඔයගොල්ලෝ දැන් හුඟක්කය මහන්සි ගන්නේ ඕයන 800 සමාදන් වෙනවා. මේ 800 රහිනකොට කායික කුසල් හරියට රැක්කොත් පමණක් දැනගෙන රැක්කොත් නොදැනගෙන ගියොත් මේ කියන ಗುಣ ලැබෙන්නේවත් මේ 800 සමාදන් වෙනවා කියලා. තේරුණාද? දැන් 800 පදයක හරියට රැකෙනවා උතන කායික අවසර තුනයි වාචික අවසර හතරයි දුරු. දැන් හරියට රකින්නවා කියන්නේ මොකක්ද? දැන් වල දැන් නිකන් නිකන්කෝ අරදී පද ටික දාන්න. තේරුණානේ? අරදී පද ටික ගත්තාම ඒකේ තියෙනවා කායික අකුසල් තුන ගැන සඳහන්. තේරුණානි? කායික අකුසල් තුන හඳුන්වන්නේ සතුම් යනි, හොරකම් කිරීම, ආමිය වරදවා යැයි.
ඒ කියන්නේ ඔක්කොම නිගාට දෙයි පදයක් එක්කම කායික අකුසල දුරු වෙනවා. දැන් මම එහෙනම් ඒ සුදුසුකම දැනුත් තියෙනවා. දැන් මට කියන රැක්කාට නොදන්නා මේ රැක්කෝ වාචික අකුසල ඔක්කොම දුරු වෙනවද කියන ප්‍රශ්නේ. දැන් මේ ගැන ඉගෙන ගන්න. දැන් කායික අකුසල නොකරන්නේ එක විතරක් වල මේ හැමෝම මහන්සි වෙනවා දෝදරුවට කියා දෙනවා. වැඩි වියෝගේ ඒකට සමාජයේ මහන්සියක් දානවා. තේරුණානේ. හැබැයි වර්තමාන සමාජයේ වාචික අකුසල සියල්ල දුරු කරගන්න මහන්සි වෙන්නේ නැහැ. ඒක වැඩිම ගන්න අකුසලයේ තේන්නේ වාචික අකුසල වාගේ. ගණනකට කායික අකුසල කියන ගණන තුනක්. තේරුණානේ. දැන් වාචික අකුසල කියන්නේ තමයි මුසාවාද, පිසුනාවාද, පරසවාද, සම්ප්‍රප්පලාකා කියන කාලීන කියන්නේ. තේරුණානේ. දැන් අටසිල් හැදුව රහකලා අටසිල් සමාදන් වෙන හතර තුර අටසිල් වල තේපත ටික තියේ කැඩෙන්නේ නැතුව වාචික අකුසල කරන්න පුළුවන් දන්නේ. අන්න සම්බප්පලාපය කියන කතාව අපි ළඟ අපි නදරුවත් සිදි වෙන්න පුළුවන් දෙයක්. තේරුණනේ. මේකේ අපිට වරකින්න නම් අරතිල් ගත්තම ඒ සම්බප්පලාප වගේ ඒවා හක් කරන්න තියෙන ලේසිම ක්‍රමයේ ඉතර මිනිස්සු දැනගෙන තියෙනවා. දෙවිස් කරනවා. තේරුණනේ. දැන් දෙවිස් කරනා කියන්නේ අමුතු දෙයක් වෙන්නේ නැහැ. දැන් මනුෂ්‍යමත් නැමේ කියන තව මනුෂ්‍යයෙක් ගැන තව ගැහෙන කෙනෙක් හරි තව පිරිමි කෙනෙක් ගැන කතා කරන්න ඉපා. දැන් ඕකත් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ හම්පේමත් කියලා බලන්න කොට තේගත්තා කියන්නේ. තේරුණානේ. එතකොට දැන් මනුෂ්‍යමත් නැමේ කියන තරාතරම් තියෙනවා රාජ්‍ය ඇයි කාලයේ තියෙනනම් හැමෝටි සීටු දාස ඔය වගේ මනුෂ්‍යයන් එක එක වෘත්තියම කරන රැකියාවම මනස්‍ය වෙන්නේ. දැන් මේ බුද්ධලේ වෙන කතා කරන්නත් බැහැ. ඒකට දෙවිස් කතාවට. එන්නේම තව දෙවියෝ ගැන කතා කරන්නත් එපා. තේරුණාද? සතරාපය රත්තු ගැන තිරිසන් රත්තු ගැන එහෙම කතා කරන්නත් එපා. මොනවාම නැති සංඛාරගත ඉන්න සියලුම සත්‍යය ගැන කතා කරන්න නැතුව දෙවියෝ සම්පප්පලාපී මහත්කේ. මොන කරන්නේ? පුරුදුමා ඒ කියන්නේ ප්‍රධාන මිනිස්සු ගැනත් ඔය කරන්නේ. එහෙනම් 800 සමාදන් වුණ කාලයේද වාචික අකුසලයේ අපේ මහත්ුණාද නැද්ද කියලා හැරලා අමාරු. 800 රැකගෙන ඔයගොල්ලෝ මහන්සි ගත්තෝ මේ පොයේට වැඩි ලබන පොයේ 23 කතාවක් අඩු කරගන්න. අන්න ඒක තමයි වාචික අකුසලයේ අඩුව. තේරුණාද? දැන් 23 කතාවක් මොනවද කියන එක ඔයගොල්ලෝ ඔය බලන්න කොතරම් තියෙනවා. අමෙන් විශ්ිකතා හැදුණු විදිය ගැන කේතියින් කිව්වේ විශ්ිකතා කියන්නේ සංසාරගත තවවත් තියෙන කතා කරන්න එපා. ඒකමන නිකන් හිත බලන්න පොරොන්දු සංසාරගත සත්‍යය ගැන කතා කරන්න එපා කියන තැන භාවිතා කරන්නේ තමන්ගේ වන දූදරෝ ගැන කතා කරනවා. මෑ දෑය ගැන කිල්ලන කතා කරනවා. එතකොට නිකන්ම වැටෙන්නේ මොකක්ද? අසම්පත. ඒකමන දැන් ජීවන්තර වල ජීවත් වෙනකොට මේ කතා නවත්තන්න ඔයගොල්ලන්ට බෑ. මොකද බෑ. තේරුණානේ? ඒකින්ද දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ 500 රකින්නවා. ගෙදර 500 රකින්නවා. තේරුණානේ? 500 රකින්නකොට කායික අවසල් තුනම රැකෙනවා. තේරුණානේ? ධර්මු අවසලෙම කායික අවසල්. ඒකට ධර්මු අවසලෙ 500 රකින්නකොට රැකෙනවා. වාචික අකුසල් වලින් එකයි නැති. තේරුණා මොකද? මුසාවාද. ඒක එතන අන්තර්ගත නැහැ.
ඇතුළත් වෙලා නැහැ සංකප්පලා. තේරුණාද? දෙතිස්කතාවේ නැත්තුව තමයි නාපකලප්පය අපි මාත්තේ. මෙන්න මේ ටික ඔක්කොම වෙනොත් ඒ කියන්නේ කායික අපතෝරේ වාචික අපතෝරේ දුරු කරගෙන ඉන්න එනවා විතරයි සුදුසු වෙන්නේ භාවනාවකට. තේරුණාද? එහෙනම් දැන් භාවනා කරන්න පටන් ගන්න හැම වෙලෙමත් ඔයගොල්ලෝ ඕකට ඉතින් ගියුනේ තියෙනවා. දැන් භාවනා කරන්නේ මොනවක් කරාම කරන්න ගියා කතා කරන්නේ. දැන් කිසි දෙයක් කතා කරන්න දෙන්නක දෙවිස් කතා කියන්න පුළුවන්. දැන් ඒ වුණාට දැන් ඒක මදි. තේරුණාද? ඔයගොල්ලෝ පුරුදු වෙන්න භාවනා සාර්ථක කරගන්න මේ තෝරගත්තේ කොයි දවස් අරදී සමාන ගන්නාම උනා මෙන්දලා කතා කරන කියනවා. මේක භාවනාවට උදව් වෙනවා. තේරුණානි? මොකද හානි වෙන පංචයෙන් කැඩෙන්නේ නැහැ නම්පපලාප වේවා කියලා. තේරුණානි? නම් සම්පප්පලාපය භාවනාවට කාර්යයි. තේකින්ද මම ගිය පොයිදවස් මතක් කරලා දුන්නේ අදනාගෙන මේ සබ්බ පාපස්ස අකරණ කියන ගුණේ තියෙන්න ඕනේ භාවනාව කරන්න සුදුසුකම් ගන්න. තේරුණානි? සියලු පව් දුරු වෙනවා. හන්සිය රැක්කට සියලු පව් දුරු වෙලා නැහැ. මේ පව් කියන්නේ මොනවද කියලා එන ධර්මානුකූලව ඉගෙන ගන්න. නැවත මතක් කරන්නේ පව්ගේ දේශනාවේ මතක් කරපු එක. තේරුණානි? පව් කියන්නේ මේ කායික අවසාර දුනායි වාචික අවසාර නතරයි කියන නම. එතකොට ගණනින් ගත්තම පව් හතයි තියෙන්නේ. තේරුණානි? පව් 10ක් ගණන් නැහැ. ධර්ම එහෙමත් ඉස්තර කරන්න පුළුවා අකුසල් ගන්න 10ක් විදිහට පැහැදිලි කරන පරිහාරවලදී පව් තියෙන්නේ 7යි. තේරුණාද? කර්කාය අකුසල් 3යි වාචික අකුසල් 4කට පාපේ තියෙනවා. මේ පාපය දුරු කරගෙන වාසය කරන්න ඕනේ භාවනාව සාර්ථක කරගන්න. හැබැයි පාපය දුරු කිරීම භාවනාවක් නෙවෙයි. තේරුණාද? කාමයේ දුරු වීම සීලය. තේරුණාද? දැන් ඔයගොල්ලෝ දැන් අපි හිතමුකෝ දැන් පංචය රකින්නකොට නච්ච ගීත වාදික විසූක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල ඕව රකින්නේ. ඕවචින්නේ. ඔයගොල්ලෝ සීලත් දවසකට තමයි වෙඩි කර රකින්නේ. ඒ කියන්නේ නැටුම් දැලීම, ගායනා ඇසීම, විහිළු තාළු දේවල් බැලීම, විනෝදාක්ෂර වගේ ඔය විහිළු කතා බැලීම, උළු බක්කම දෙල්ලම් කරනවා දැකීම මේවා පන්සිල් කැඩෙනකොට කරන්න ඕනද? පන්සිල් කැඩෙනවාද මේව කරා කියලා? නෑ. හටදී. එහෙමනම් දැන් එතන පාපයක් නෑ. දැන් පාපේ කියන්නේ එක දැන් කවුරු හරි කෙනෙක් ටීවී බලනවා මොනවාරි සංගීතවලට ප්‍රාණාකාර බලනවා ශ්‍රවණය කරනවා නැත්නම් එහෙම බලනවා ඒක මොනේ කරන්නේ දැන්දී එතන පන්සිල් කැඩුවා හෑ පන්සිල් පඩු කරාට අන්තර්ගත දෙයක නෑ නම් දැන් ඔයගොල්ලෝ අටසිල් අරගෙන ඉන්නේ කරොත් අටදෙනේ පාර කැඩුවා තේරුණානි? අටදෙනි පාඩම ගැනෙන්නේ ඔය හත්වෙනි ශික්ෂාපදය. තේරුණානි? නමුත් ඒ එකක්වත් දැන් නැටුම් ගැයුම් වැයුම් බැලුවා කියලා අහුවා කියලා පවක් සිදු වෙනවද? දැන් පව හදයි මේ දැන් ඊයේ දවසේ බලනකොට ඉන්නාට එයාට දෙල් අරගෙන කියවෝ අරදී කැටි සම්පව කළා දෙතිස්කා තේරුම් නම් ඒක බැලුව බලන වෙනාමේ එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ මේක තමයි ඉගෙන ගන්න ඕනේ ඉන්නම් අපි අරදී පදක ප්‍රතිණ කොට අර සාපෝපාපා සරණන් ගුණයට එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙනවා නේද තේරුම් තේරු අටසිල් කියන්නේ ගියේ කොට අදිශීලිය අදිශීලිය කියන්නේ සීල් ගුණය වැඩි එක. පංචිල් කියන්නේ
සාමාන්‍ය සීලයක්, බුද්ධ සීලයක්. gedare ekak rakinna puluwan සීලයක්. එතකොට අටදී හතර රැඳෙනකොට ඊට වැඩිය ඔයගොල්ලෝලාග මහරි මානසික පරිවර්තනයක් සිදු වෙනවා. මේ මේ පරිවර්තනය භාවනාවට තවත් උදව් වෙනවා. තේරුණා? එතකොට මේ ගැන අවබෝධයක් තියෙනවා. මේ ගැන දැනුවත් වෙලා තියෙන්න ඕනේ ධර්මානුකූලව. ඒක දැනුවත් වෙන්න නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න වෙනවා මේ. දැන් බුදුහාමුදුරුවෝ දෙන්නේ භාවනාවක් කරන්න සිදු ගාමෙන් සියලු පෞදුරු කරගත්තාම ඇති. ඒ කියන්නේ කායික අවශ්‍යතාවු වාචික අවශ්‍යතාවු වලින් කරන්නේ නැතිව ජීවත් වෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් විදියට තමයි මේක පෙන්නන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නකොට බලා වෙනවා දන්නවා. ඒ සියලු පෞදුයන් එතකොට කායික අවශ්‍යතාවුයි මානසික අවශ්‍යතාවුයි ඕක දුර වෙලා කතා කරන්න ඕන තරම් දුරවා. ඒක වචනේ එතකොට අකුසල නෙවෙයි කුසල වෙනවා. තේරුණානේ? දැන් කායික අවශ්‍යතාව විදියට තියෙන්නේ කායික ක්‍රියාකාරකා. කායික අවශ්‍යතාව විදියට තියෙන්නේ කායික ක්‍රියාකාරකා. තේරුණානේ? ඕනතරම් කායික ක්‍රියා කරන්න පුළුවන් කුසල පාක්ෂි. කොයිකේ එතකොට සබ්බව අවස්ථා කරන ගුණේ හානි කරන්නේ නැති වෙන්නේ. තේරුණානේ? දැන් භාවනා වගේ කරන්නේ අර කවුරු හරි ශ්‍රාවකේ දීලෝ පෙරදිගෙන තමන්ගේ කායික අවශ්‍යතාවයේ වාචික අවශ්‍යතාවයේ දුරු කරගෙන වාසය කරන තමන් ඉතුරු වෙන අකුසලයේ ඉවත් කිරීමට කරන කොහොමද? තේරුණා? දැන් අපි ළඟ ඒකනම් කායික අවශ්‍යතාව වාචික අවශ්‍යතාව නැති විට තියෙන්නේ මොනවද? අකුසල වෙන්නේ තියෙන්නේ සංකල්පී අකුසල. තේරුණා? දැන් මේ වෙනකොට දැන් මේ වෙලාවේ කායික අවශ්‍යතාව වාචික අවශ්‍යතාව නැහැ. නමුත් සියලු අවශ්‍යතාව නැහැ කියන්නේ. විදින් එක සංගම්ීය අවශ්‍යතාව මේ වෙලාවේ නැහැ කියලා. තේරුණා? දැන් සංගම්ීය අවශ්‍යතාවය හටගත්තම ඒ අවශ්‍යතාවය හඳුනගන්න තියෙන්නේ මොකක්ද අපිට? මේ ගැන දැනුවත් වීම භාවනා වේදී ධර්මානුකූලව දැනුවත් වෙන්න. තේරුණා? දැන් අපි දන්නේ නැත්නම් මේක අපිට සංකල්පීය අවශ්‍යතාව හටගන්නේ වෙලා හටගන්නේ ආකාරයේ හටගත්තාම තියෙන ලක්ෂණ අපි නොදන්නවා නම් අපි දන්නේ තීන්දුව මේකයි අපි නැත්නම් අවශ්‍යතාව නැහැ කියලා. සැබවින්ම අවශ්‍යතාවේ නැති වෙලා දේ තීන්දුව අපි ගන්නෙ සංකල්පීය අවශ්‍යතාව අපි දන්නේ නැහැ. දන්නේ. තේරුණානේ? මේකට සමාව ධර්මයේ තේරුණානේ? අපි දන්නේ කියන එක ධර්මයෙන් අදාළනේ. ඔක ධම්මනියා මේ වැඩ කරන්නේ දන්නේ කෙනාට ඒක ආකාරයේ කුයි නොදන්නේ කෙනාට තව ආකාරයේ කුයි. තේරුණානේ? එහෙනම් සංකල්පී අකුසලයන් දැනගත්තේ නැහැ කියලා ඒ අකුසලයේ විපාකයට අපි මුහුණ දෙන්නේ. තේරුණානේ? ඒකින් අඩුවක් අපිට සිදු කරන්නේ නැහැ. කාටවත් සිදු කරන්නේ නැහැ. එහෙමනම් අපි ඉගෙන ගන්න වෙනවා අපි ළඟ ඇත්තටම සංකල්පීය අකුසලයක් හටගත්තම තියෙන ලක්ෂණය මොකක්ද? සංකල්පීය අකුසලයක් හටගත්තා කියලා ඔයගොල්ලන්ගේ කිසියම් කායික ක්‍රියාවේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. තේරුණානේ? කියන්නේ දැන් ඉඳගෙන ඉන්නවා ඔයගොල්ලන්ට මේ ඉඳගෙන ඉන්න වෙලාවේ සංකල්පීය අකුසලයක් සිදු වෙන්න පුළුවන්. ඔය ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ වෙනසක් සිදු වෙන්නේ තේරුණානේ? ඔන්නෝ තමයි දරුවෝ. ඒ වගේම දැන් වාචික අකුසලයක් හෝ වාචික ක්‍රියාවක් නැතුව අපිට සංකල්පීය අකුසලයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ කතා කරන්නේ එකෙක් බවනහකට කතා කරේ නැහැ කියලා සමතුමාගේ සංකල්පීය අකුසලයේ නැහැ කියන්නේ නැහැ. තේරුණානේ? මොකද සංකල්පීය අකුසලය තියෙන්නේ ඒ ලක්ෂණය නෙමෙයි වචනේ. තේරුණානේ? එහෙනම් වචනේ තිබුණා කියලා හෝ නැහැ කියලා සංකල්පීය අකුසලේ මනින්නක් නැහැ. කායික ක්‍රියාව තිබුණා හෝ නැහැ කියලා සංකල්පීය අකුසලේ මනින්නක් නැහැ. තේරුණානේ? හැබැයි මෙහෙම දෙයක් නම්
ලෝක ධර්මතාවයක් සංකල්පීය අකුසලයක් නැතිව මනුෂ්‍යයෙකුට කවමදා වාචික ක්‍රියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ වාචික අකුසලයක් ඇති වෙන්නේ නැහැ. ඒකනම් සංකල්පීය අකුසලයක් නැතුව අපිට කායික අකුසලයක් ඇති වෙන්නේ නැහැ. ඒකනම් දැන් එහෙනම් අපි හැම දිනකටම මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. දැන් ඔයාලා කතා කරේ නැතුවට මොනින් ඉන්නද බණ ඇහුවට කාටවත් දීතු ගන්න බැහැ. මම ළඟ සම්දාගීය අවසන් නැහැ කියලා. ඔයාලට ගන්න පුළුවන් දීතුව මම ළඟ දැන් කාටවත් අවසන් නැහැ. වාචික අවසන් නැහැ කියන දීතුව විතරයි. ඒකම දැන් භාවනාවට සම්බන්ධ වෙන්නේ ඔන්නේ සංකල්පීය අකුසල දුරු කරන කෘත්‍යය ක්‍රියාව. එතකොට සංකල්පීය අකුසලය කායයෙන් කියන කොට කායයෙන් පැහැදිලි කරන්නේ සංකල්පීය අකුසල දෙකක්. ගොඩක් නැහැ. එතන සංකල්පීය අකුසල දෙක තමයි අවිද්‍යාවෙන් අකුසලය. එළීම අනික සංකල්පීය අවසරය එයාමයි ගැටීම. ඒ වගේම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පාලි භාෂාවෙන් නෙමෙයි සිංහලෙන්. සංකල්පනාවල ඇලීමක් ඇති වෙන තැන සංකල්පීය අවසර නැහැ. තේරුමයි සංකල්පනාවල අපිට සංකල්පනා ගැනීම සිදු වෙතුම් කියන එක. ඒක සංකල්පනාවල සිදුම් පෙතුම් වල ගැටීමක් හටගත්ත දැන සංකල්පීය අවශ්‍යය අරගෙන එහෙනම් සංකල්පීය අවශ්‍යයේ දෙවදෑය ඒ දෙවදෑයම භාවයේ මතවාදී ඇලීමයි ගැටීමයි. තේරුණාද? ඇලීමට කියනවා අභිඥා, ගැටීමට කියනවා ව්‍යාපාර. තේරුණාද? දැන් මම නතර තමයි මේ මාර්ගයල අභිඥාට අපි මේකෙන් වැළකීලා නැහැ. තේරුණාද? සාමාන්‍ය මේ සුප්පට්ටියෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බොහෝ විට මේක හැම වෙලේම සිද්ධ වෙන සිද්ධියක් නෙමෙයි. අපේ සංකල්පනාවල ඇලීමයි ගැටීමයි කියන දෙකෙන් එකක් වත් නැති වුණොත් ඔයගොල්ලෝ ඉන්නේ මොන වේද? තමා කියන්නේ ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵලය එකක්. මේක හැම වෙලේම ලැබෙනව නෙමෙයි. එකමණි එකක් තමයි නිදිමත. මොන දැන් අපිට සංකල්පීය අවසලයේ දුරු වෙච්ච තැනට හට ගන්න පුළුවන් මානව හිමිකම් තීන නිදිය. එකමණි දැන් ඉන්නේ දැන් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ මොන ඇයි අපිට වණහන්න ගිහිල්ලා වකරන්නේ කියන්නේ. ඒකට අකුසල මානසික ධර්මයක් ඒක වළක්වනවා. ඒක තමයි තීන නිද්‍රිය කියන්නේ. එහෙනම් එහෙනම් දැන් භාවනාවේ හතුර අපිට ඉස්සෙල්ලා හඳුනගන්න පුළුවන්. දැන් භාවනාවෙන් කරන්නේ මොකක්ද? සංකල්පීය අකුසලෙ නැති කරන පුහුණුව. තේරුණාද? ඔය පුහුණුව සාර්ථක වෙනකොට අපිට ලැබෙන ප්‍රතිඵල මොකක්ද? උපන්නා ඉඳලා අපි අත්දින්නේ ප්‍රතිඵල. තේරුණානේ? එකින් දානේ උපන්දාය ඉඳලා තියෙන ප්‍රතිඵලය මොකද? සංකල්පීය අකුසලය අතුරු දාන වෙනකොට අපිට නිදි මත හැදෙනවා. තේරුණානේ? දැන් ඔන්න දැන් මම දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න කියන එකට මම ගිය මාසේ ප්‍රතිඵල දුන්නාට ප්‍රධානම මේ සම්මා කරන්න උත්සාහ ගන්න දෙවිනාඩි 5 10 ක් මෙහෙම කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒ කියල දීලා දෙන විදිය. එහෙම උත්සාහ ගත්තේ අදෝසන් බලන්න. හරි.
සෑහෙන පිරිසක් ඉන්නවා. එහෙම නැති අය සෑහෙන පිරිසක් ඉන්නවා. තේරුණානේ? හැබැයි භාවනාවක් නොකර බණ අහලා සංකල්පීය අවශ්‍යතාවයක් කරන්න බෑ. තේරුණානේ? අහ කරොත් තමයි බලන්න ඉන්නේ. දැන් ඒක තමයි මේ අතරක්. තේරුණානේ? හැබැයි මෙහෙම දෙයක් වෙනවා. හැම වෙලෙම නිදියක් නැහැ. සංකල්පීය අකුසලය නැති වුණා. සංකල්පීය කුසලිය හට ගන්න පුළුවන්. තේරුණානේ? සංකල්පීය කුසලිය දිනතන නිදියක් නැහැ. නිදිමතක් නැහැ. එන කන්නපී අකුසල් දෙක ධර්මිය අනුගමනවා අභිජ්ජා දෝමනස්ස නැත්නම් අභිජ්ජා ව්‍යාපාද. නැගෙයි මේ දෙකම එකයි. දෝමනස්සය කියන්නේ දැන් කායික අකුසල් වාචික අකුසල් නැති විට තියෙන ව්‍යාපාදයට නමක් දෙනවා. ඒක චර බාල වෙච්ච ව්‍යාපාදය. ඒකට ධර්මිය කියන දෝමනස්ස. තේරුණානේ? දැන් එහෙනම් ඔයගොල්ලන්ට නිමිතාව ගත්තොත් සම්පූර්ණ වශයෙන් හට ගන්න අකුසල් දෙක අවිද්‍යාව ව්‍යාපාද වෙන්නේ අවිද්‍යා දෝමනස්. තේරුණා? දැන් ওই දෙක නැති වුණොත් මොකද වෙන්නේ? බොහෝ වෙන්නේ නැහැ. තේරුණානේ? නිදිරිය නැත්නම් මෙහෙම එන්න පුළුවන්. සංකල්පයේ කුසල් දෙක හට ගන්න පුළුවන්. තේරුණානේ? දෙකෙන් එකක්. සංකල්පයේ කුසල් දෙක හඳුන්වන්නේ ධර්මයේ අනවිද්‍යා අව්‍යාප කාලී ඔබ සිංහලින් ගන්න දැන් අවිද්‍යා ව්‍යාපාද පාලක ආශ්‍රයෙන් කියන සංකල්පීය අකුසල් දෙකයි. තේරුණානේ? පාලක ආශ්‍රයෙන් කියන සංකල්පීය කුසල් දෙක අනවිද්‍යා අව්‍යාපාදයි. ඔබ දැන් ඔයගොල්ලෝ දන්නේ සිංහලින් ගත්තොත් සංකල්පීය අකුසල් දෙක ඇලීමයි ගැටීමයි. තේරුණානේ? එනම් සංකල්පීය කුසල් දෙක සිංහලෙන් කියන්නේ කොහොමද? නොඇලීමයි නොගැටීමයි. තේරුණා? එනම් බණ මඬුවේ නිින්දයන් නැතුව ඔයගලට ඉන්න පුළුවන් වේවා. අර සංකල්පනාවල අභිඥාන ආපාද අඩු වුණාට වැඩිමින් ඇති වුණොත් අනවිඥා අව්‍යාපාද. තේරුණා? එතකොට අනවිඥා අව්‍යාපාද කියන දෙක සංකල්පනාවල එනකොට ශබ්දාව තියනවා මන. තේරුණා? අවිද්‍යා ව්‍යාපාද කියන සංකල්පනාවල එනකොට ශබ්දාව නැහැ. තේරුණා? එහෙනම් ඔයගොල්ලෝ දැන් පුරුදු වෙලා බණවලදී පොඩි කාලේ වගේ නැතුව බණ අහලා සෑහෙන වෙලාවක් ඇහැරලා ඉන්න නිදියක් නැති වෙන්න පුරුවා පුරුද්දක් ලැබුවේ කොහොමද? හරි සද්ධාව මත තමයි මේක හදාගන්නේ. තේරුණා? ඒ කියන්නේ ධර්මයේ කෙරෙහි ගෞරවයේ විශ්වාසය. බුදුමාහිරෝ කෙරෙහි ගෞරවයේ විශ්වාසය. ඕක තියෙනකොට කපුසලේ කවදින්නේ. ඕක නැති වුණොත් ඔය විදිහට නෙමෙයි. තේරුණා? මොකද ධර්මයේ ඇහෙනකොට අපිට අකුසල සංකල්පනා වලට ඉඩාරු. තේරුණා? ඒකින්ද බණ ඇහිම කුසලය. දානේ මුතුන් දානේ ධර්මය. තේමන් ඒකින්ද මෙතන සංකල්පීය කුසල් වැඩි වෙන ක්‍රමයක්. හැබැයි භාවනාව ඕක නෙමෙයි. සංකල්පීය කුසල් වැඩි කරගත්තා කියන භාවනාව දිනු වෙන්නේ නැහැ. භාවනාවක් ඇත්තෙම නෑ. තේමන් භාවනාවක ගුණාත්මක භාවය වැඩි වෙන්නේ භාවනාවේ දිනු තියෙන්නේ සංකල්පීය කුසලය වැඩි වීමෙන්නේ සංකල්පීය අකුසලයේ ඉවත් වීම. මේක දෙකක් කියලා තේරුණා. දැන් අපිට දෙකක්. දැන් වර්ග දෙකයි තියෙන්නේ. සංකල්පනාවල අකුසලයේ තියෙනවා. එහෙම නැත්නම් තියෙන්න ඕන සංකල්පනාව කුසලයේ. දැන් සංකල්පනාවල කුසලයේ වැඩි කරගන්න එක භාවනාව නෙවෙයි. තේරුණා? සංකල්පනාවල අකුසලයේ ඉවත් කරගන්න ගන්න උත්සාහය භාවනාව. තේරුණාද? මෙතන මම කියන්නේ අපි නොදන්න නැත්තක් තියෙනවා කියලා. ඒකෙන් කියන්නේ සංකල්පීය කුසලිය වැඩි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට පුද පූජා දිගටම පැවැත්වීම.
දාන මාන වගේ දේවල් විදවටම කිරීමේ. නමුත් ඒක දානිය කියනවා මිස භාවනාව කියන්නේ නැහැ. තේරුම් ගන්න. දැන් ඒ කියන්නේ සංකල්පීය කුසලය විවැඩි කරගන්න. භාවනාව කියන්නේ සංකල්පීය කුසලය විවැඩි කරගන්න ධර්මනාම කියක් හෝ උත්සාහයක් නෙවෙයි. සංකල්පීය අකුසලය හක් කරගන්නා වූ උත්සාහය. තේරුම් ගන්න. දැන් සංකල්පීය අකුසල දෙක දැනගන්න. දැන් ඔයගොල්ලෝ මේ මේ භාවනා ඉදින් මම කරන්න කිව්වා. ඔන්න දැන් නොකර හිටපු අයට උත්සාහ ගන්න නැති අයට මෙතනින් එහාට යන්න. ඒගොල්ලෝ නිකන් මේ බොරුවට වියෝගේ වුණින්න සම්පප්පලාවට ආසල් තර්ක කරන්න ආස පිළිසක් විතරයි. තේරුම් ගන්න. ඒ ඒගොල්ලන්ට තියෙන අවබෝධය අකුසලයේ ඉවත් කිරීමෙන් භාවනාවක් දිනු වෙනවා කියන අවබෝධය නෙමෙයි. තේරුණේ. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ වෙන්නන භාවනාවක් අපිට මොනවා හරි ඉගෙන භාවනාවේ ලැබෙන ගුණ ඉගෙන ගන්න ලබන්න පුළුවන් කියන එකයි. තේරුණේ. දැන් ඒකත් කියනකොට මොනවා හරි මේ බණහන්න කැමති. නම් මේ බණ කියන්නේ ඔයගොල්ලන්ට අහලා නිකන් ඉන්න නෙමෙයි කොහොමද කරන්නේ කොහොම වෙන්න ආවේ දැන් ඔය දේ කොහොමද අපි හක්කරගන්නේ කොහොමද අවශ්‍ය මන ternary දැන් මොන මම අර පොතේ තිබිච්ච ඒ භූම වල උපදේශ ටිකක් තියෙනවනේ මෙන්න මෙහෙම කරන්න කියලා ඒක ඉතින් අද කරන්න පුළුවන් දැන් මේ ඒ රැහැන්නේ තිකදෙනේ ඉන්නවා ඒ අය විවේකේ නැහැ වෙලේ මේ මොනව කරන්න උත්සාහ කරා ඒ වån මේ විනාඩි 5ද 10ද එහෙම කියලා විතර බය ගන්නක් ඕනද එහෙම කතා හිතන්නේ දැන් ඔයගොල්ලෝ මෙතන ඉඳලා තෝ වයිසිකලියට කයින් යන්නේ නැහැ ඔය ඇවිදිනකොට යන දෙනා මේ අරගේ කියව කිව්වට නැතුව මේ කමරන් කරන විදිහට අඩිය කියන්න උත්සාහ කරා ඒ වån දවල්ට දාන්නේ ගිලම් පස ගන්න යනවනේ ඒ යනකොට ඇවිදිනුනේ යන්නේ බඩගාගෙන යන්නේ මෙතන නේ ඒක මොකද පෙරලි පෙරලි යනගෙන ඉන්නේ නැහැ නේ එදිරියට ගානේ දැන් යන්න දෙන්නේ පයි ඇවිදිනුනේ නැහැ ඒ යනකොට කොහොමද දැන් මොකද ඊට අමතරව විවේක ගානේ කොහොමද කරා මොකද එහෙම කොහොම කරන්න පුළුවන් භාවනාවක් තමයි ඔයගලට යා දුන්නේ භාවනා කරන ගොඩක් තියෙනවා මේක තමයි සාර්ථක වෙලා තියෙන වර්තමාන මොහොතයි. ternary ඇවිදින්න කරන භාවනාව සාර්ථකයි. එන්නේ අනිත් භාවනා වලින් එන දිනු වෙනකොට වෙන්නම ආමිය ගුරුරුන් කරන හාර්ථ ගන්න බැහැ. ඒකයි මම කියන්නේ මේක වාසිය කියන්නේ. දැන් මේ භාවනා සම්බන්ධව දීලා තියෙන අරුණන්ගේ ප්‍රතිකාවල පැහැදිලි කරලා කියනවා මෙහෙම දෙයක්. කකුල බිම වදින එක ගැන අවධානය කියන්නේ අවධානය කියන්නේ මොකක් කොහෙද දැන් අපි ඔයගොල්ලෝ මේ ඉස්සරහ බලාගෙන ඉන්නවා ඇහැට නොයෙක් දේවල් පේනවා ඉස්සරහ දේවල් අවධානයේ හිමිය පේන දේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා අපිට ඕන නම් ඉස්සරහ බලාගෙන ඉන්නේ තේන මොනවද තියෙන දේ නම් අවධානයේ අඩු මොන මොකක්ද ඒක විස්තර කරගන්න බැහැ තේරුණාද දැන් හැබැයි මේ කමඨාන් වලදී ඔයගොල්ලෝ සම්මන් භාවනාවේදී අවධානයේ කියන්නේ ඇහැට පේන දෙයකට නෙවෙයි ඒක භාවනාව වුණත් ගන්නෑ අපි අවධානයේ මොනින්නේ වලට කනට ඇහෙන ශබ්ද දෙන්නේ ඒක කොහේ තිබිච්චා ඇහුනට කමක් නැහැ. ඇහ ඇස් අරගෙන සම්මන් කරන්නේ. පෙන්වන්නට කමක් නැහැ. ඒක වැරද්දක් නෙවෙයි. තේරුණාද? අනික මේ කම්පණයේදී සතරකට භාවනා වලදී අවධානය තියන්න ඕනේ මතක් වෙන දෙයක නෙවෙයි. මම ඕන දේ මතක් වෙච්ච ආවේ නැති කරන්න ඕ අඩු කරන්න ඕ උත්සාහ ගන්න එපා. දැන් මොනවා ලොකු වැරද්දක් කමන්නද? නොදැන කරන්න. ඔබල භාවනාවක් කරනවා කියලා සම්මන් කරන්න ගියා මහන්සි වෙන්නේ කමරාණට අවධානය දෙන්න නෙමෙයි මතක් වෙන එක නතර කරන්න අවධානය දෙන්න.
මේක භාවනා පුහුණුවක් නෙවෙයි. ඕක බැරි වෙන. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ උත්සාහ ගන්න මේක අත්මා කරන්න කිව්වොත් කර්මම් භාවනා කරන්න කිව්වොත් මොකටද උත්සාහ ගන්න? උත්සාහ ගන්නේ කමඨාණේ දීපු උපදෙස් දෙපදින්ද නෙවෙයි මතකයට එන ටික නවත් ගන්න. ඒ හැම තීන්දුවක් ගන්න හිතෙන්නේ හැමෝටම. මේකේ කපාරට වුණා කාලයක් භාවනා කරනකොට තමයි තමන් කරා පෙළෙන්නේ. මේක වැරදි. මේක භාවනාවට අදාළ නැහැ. තේරුණාද? එහෙනම් මතක් වෙනදී අහකරන්න අපි උත්සාහ කරන්නේ අපි නොදන්නවට මේ සංසාර දුකේ අපිට නිින්ද කියන අපිට තේරෙන ලොකුම කොටස ඇති වෙන්නේ මතකයේද මනෝවිද්‍යාව. තේරුණාද? අපිට දුක එනවා ඒකොට ඒ දුක අහකරගන්න තමයි අර නරක වැඩි කරන්නේ. අපි අපේ දැනුම දෙන්නේ අපේ විශ්වාසය දෙන්නේ අපිට තේරෙන්නේ මේ මතක් වෙන එක නැති වුණොත් අපිට භාවනා සාර්ථක වෙවි. තේරුණේ නම් භාවනාවේ දියුණුව තියෙන්නේ මතක් වෙන එක නැති කිරීම නෙමෙයි. තේරුණේ මතකයේ ආහාර මේ භාවනාවේ කරන්නේ අකුසලිය හත් කිරීම. ඒක භාවනාවේ කරන්නේ මතක් වෙන එක හත් කරන එකක් නෙමෙයි. භාවනාවේ කරන්නේ පේන එක හත් කරන එකක් නෙමෙයි. භාවනාවේ කරන්නේ ඇහෙන දේ හත් වීම නෙමෙයි. නොඇසින්ද පුදු වීමක් දෙන්නේ. තේරුණාද? දැන් ඒ වුණාට දැන් බලන්නකො ඉඳගෙන භාවනා කරන අයම භාවනාවේ නියුමම නෙමෙයි. අනුන්ට තමන්ගේ ප්‍රගතිය ගැන කියන්නේ කොහොමද? මම මෙච්චර පැයක් ඉඳගෙන භාවනා කරා මට කිසි දෙයක් ඇහුන්නේ නැහැ. දැන් යා මනින්නේ කොහොමද කියලා? භාවනාවේදී මනින්නේ කණින් ඇහෙන දේ අඩු වීම ගැනයි. ඒක යා කිමින්නේ එක. පේන දේ අඩු ඒක. ඒක නිම භාවනාවේදී මොනවායිනේ ඒකේ ඉඳවට මම දැන් පැයක් භාවනා කරා මට කිසි දෙයක් මතක් වුණේ නැහැ. අන්න ලොකුම දුක. ඕක විතර බොරුවා වෙන ලෝකේ නැහැ. තේරුණේ? මිනිස්සුන්ට කිසි දෙයක් මතක් වෙන්නේ නැතුව ප්‍රතිඵල ලැබෙනවා කිසිම භාවනාවක් නැතුව. මේක මානව හිංගා. තේරුණාද? නිදිමත වෙලා වෙ කිසි දෙයක් නැහැ. තේරුණා? තීන නැති වෙච්ච දා කිසි දෙයක් මතක නැහැ. ඒකාග්‍රතාවයේ කියන එක කිසි දෙයක් මතක නැති වීමේ ලක්ෂණය නෙවෙයි. දැන් මම කියන්නේ යන්නේ සිතේ ඒකාග්‍රතාවයේ භාවනාවෙන් වැඩි වෙනවා. තේරුණා නේද? හැබැයි ඒකාග්‍රතාවය කියන එක කුසල් පාක්ෂිකයි, කුසල් පාක්ෂිකයි දෙකම පොදුයි. තේරුණා? දැන් ඒකාග්‍රතාව කියන්නේ කුසල් පාක්ෂික භාවයට වැඩ කරනවා ඒ පැත්තේ. ඒ වීර්ය වගේ. වීර්ය කියන්නේ කුසල් පාක්ෂිකව බවට යනවා කුසල් කරනකොට වීර්ය. අකුසල් කරනකොට අකුසල් පාක්ෂික වෙනවා. ඒක අපිට තාමත්නේ. ඔය ලක්ෂණ නිමිතයි. තේරුණානේ මම හොඳම දේ කියන්නේ. තේරෙන දෙයක්. දැන් භාවනා කරනකොට නම් වැඩෙනවනේ ඒකාග්‍රතාවය. ඒක කරගමමක් කියන එක නෙමෙයි සිංහල දේරම. දැන් බලන්න හොඳ වෙඩික්කාරයෙක්ද දැන් ධුවන සතෙකුට ඉලක්කයට වෙඩි කියන්නේ ඒක ප්‍රකාරයක් කොහොමද? ඒක මොකද මතක? වෙඩි සතෙන් මම මොනවා කියන්නේ කියලා නේද? තේරුණා? එතකොට මෙන්න මේවා දැන් භාවනා සම්මල භාවනාවේ දියුණුවාම ඔයගොල්ලෝ අහලා තියෙනවා, ඔයගොල්ලෝ ලියලා තියෙනවා, ගහපාස්සේ ලක් තියෙනවා, මෙන්න මේව කතා කරලා තියෙනවා.
තේරුණානේ මම මේ වැඩි දෙයක් කියන්නේ පස්සේ මේ උගන්වන්න මේ දැන් සමත භාවනා දිනුීමේ ලැබෙන ප්‍රතිඵල කියනවා රූපාවචර ධ්‍යාන කියලා අහලා තියෙනවා. හැබැයි ලැබිලා තියෙනවා කියලා ඕක කරන්න යන්න එපා නැති. නැති කන්ද ටිකක් ඇති. තේරුණා. ඒ ධ්‍යාන පුදුරුණින් ගියා එකක් නේ ධ්‍යාන උපාසක උපාසිකාව. ඒ යන්නේ කුසලියවදලා යන්නේ ටික කොහොමද ධ්‍යාන යනවා. තේරුණා. එහෙනම් මේවනේ වචන වල තිබ්බේ බලියෙන තමන් භවනා කර බලියෙන ලැබෙන්නේ මනකේ මේ උත්තරීතර මනුස්සයද. එහෙනම් අපි බ්‍රහ්මෝත් කරකලා කතා කරන්න හොඳ නැහැ. තේරුණා නේද? ඔයවලුත් මේ යාදී භවනාමින් ධ්‍යාන ලැබෙන්නේ. දැන් බෙරිලා ඉඳා මාතේ වල නම් හතරේ ධ්‍යානයේ සම වෙදින උපාතකාම වල පස්සේ දෙන කීටි මාත්‍රි වල. තේරුණා නේද? එහෙම බොරු කරන්නේ නෑ නේද? ඕගෙන දන්නේ නැති මිනිස්සු තමයි අර ධ්‍යාන ගැන ලංකාවේ දේශන පවත්වන්නේ කිව්සන් දෙන්නේ ධ්‍යාන මාස්ටර්ලා මෙහිලා තියෙන්නේ දන්නේ නැහැ තේරුණානේ එන්නේ ඒවට නෙමෙයි අපි රැවටෙන්න ඕනේ අපි පුහුණුවත් එක්ක අපිට තේරෙන ධර්මයකට තේරුණානේ මිනිස්සු කියන ධර්මයකට නෙමෙයි මිනිස්සු ලියපු ධර්මයකට නෙමෙයි එහෙම එකට රැවටුනොත් අපි අමහත් වෙනවා ධර්මයේ නිරුත්තේ කොහොමද හලා තියෙනවනේ මේ කතාව දැන් සමත භාවනා නිරුමුණාම ලැබෙනවලු විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකකතා කියන ධර්මතාව. එහෙම හලා විභාග දෙන්න තියෙනවනේ. ඒව ලැබිච්ච කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි මට උනේ. මෙහෙම එකක් අහලා තියෙනවනේ. ඒ ඇයි? ලැබුණා නම් වහාම නැගිටලා යන්න. තේරුම් ඒක බොරු. දෙන්නේ. හැබැයි ඥාන අංගෙන්නේ නිකම්ම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගතා. කර්මන්ත හපු ඒකාගතා දිනුනොත්. දෙන්නේ. දැන් විතක්ක ਵਿਚාර කියන ධර්මතාව දෙක ආ ප්‍රීති සුඛ කියන එක ඔයගොල්ලන්ට දැන් ඔය ඥාන අංග පහෙන් ඕ ලැබිල නැති ජීවිතේ දැන් අහලා තියෙනවා ලැබිල නැති ඒකෙන් ඉගෙන ගන්න ඕනේ විතක්ක විචාර ප්‍රේසුක එකකට කියන්නේ ධානාංග එවන සම්මුඛ භාවනා දිනුීමේ ලැබෙන ප්‍රතිඵලය තේරුණාද? හැබැයි විතක්ක විචාර ප්‍රීසුක එකඟතා නිකම්ම නිකම් කිව්වට ධානාංග නෙමෙයි. තේරුණානේ? ධර්මයේ නොදන්නේ හැට දහම් පාසලෙන් ලබු දෙන්න පුළුවන් මේකට. ඒ විභාග කොන්තරේ මේක දන්නේ නැත්නම් යන්නත් පුළුවන්. තේරුණානේ? ලබු ගත්තේ අය ඒකවල අමාරු වෙනවා. එහෙනම් විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාගතා නෙමෙයි ධ්‍යානාංග. ඒකට කොන්දේසි දෙකක් තියෙනවා. මෙන්න මේ කොන්දේසි දෙකට යටත් වෙච්ච විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාගතා ධ්‍යානාංගයි. මොකද කොන්දේසි දෙක විවක්කේවකාමී. මොන පරිදි කොන්දේසි? විවක්කේව අපසරි. එතකොට දැන් ඔයාලට ලකුණු හම් වෙන්න ඕනේ නැහැ. ධ්‍යානාංග නම් කරන්න ගියොත් කවුරු හරි ලියුවා විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාගතා කියලා ගුරුවරයා ලඟම දෙනවා විභාගෙ පාස් වෙනවා. මොකද හේතුව? උගන්නන ගුරුවරයා ධ්‍යානාංග දන්නේ නැහැ, ගෝලයා කොහෙන්ද දන්නේ නැහැ. තේරුම්? නමුත් සත්‍ය ලෙස ධ්‍යානාංග නෙමෙයි. ධ්‍යානාංග වෙනකොට
අකුසලයේ නැති විවක්කේම අකුසලයේ විවක්කේම කාමී. කාමී නැති අකුසලයේ නැති තැන තියෙන විතක්ක විචාර පිච්චුක එකකට. එන අකුසලයේ නැති තැන කියන්නේ සංකල්පනා වල අවසන් නැහැ. තේරෙනවද අවිද්‍යා දෝමනස්ස නැති තැනට. කාමී නැති තැනක බිව්වෝ. කාටද උත්තරයක් දෙන්න ඕන ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කාමී නැති තැන මොනවද නැත්තේ? දැන් දෙයාරංගදී මෙහෙම විවච්චේ වාමී විවච්චේ වාස. විතක්ක විචාර ප්‍රීති සුඛ එකක්. තේරෙනවද? කාමී නැති තැන කියන ලක්ෂණය. ඔව් හරි උත්තරයක් දෙන්න බෑ. ඒ කියන්නේ කවදාවත් ඔයාලා විල නැහැ නේද? එහෙම ලක්ෂණයක් කියන්නත් බෑ නේද? කාමී නැති තැන කියන්නේ පංච නීවරණ නැති තැන. මේ කාමය තියෙනවා නීවරණ වලින් එකක් හරි තියෙනවා. දැන් නීවරණ කියන්නේ මොකක්ද? ආයෙත් කඩපාඩම් කියන්නේ. තේමන්නේ ඒක අපි දැනගන්න එක අපි වටිනවා. පංච නීවරණ නම් කරන්නේ කොහොමද? පළවෙනි එක කාමච්ඡන්දය. එන කාමච්ඡන්දය කියන තැනක විතර පුරුජාර දීසුකේ ප්‍රකාශ වුණොත් එතන ධානාංගද නැහැ. ඒක මොකක්ද? එතකොට ව්‍යාපාදයේ දෙවෙනි විවරණය. එතන විතර පුරුජාර දීසුකේ ප්‍රකාශ වීමෙන් එතකොට ධානාංගද නැහැ. ඒක මොකක්ද? එතකොට තුන්වෙනි නීවරණේ ආවෙලට ගොඩාක් ලැබෙන ධානාංගය. තේරුණි? තේන්නේ මේ තේන තැන විතක්ක විචාර පිරිසුකේක ප්‍රදා තියෙනවා නම් ඒ දැන් ඒක ගොඩක් ලැබෙන්නේ තේන විද්‍ය කියන තැන ඉස්සෙල්ලා භාවනා කරන්න එන කාලේ ඔය මොනේ නෑ වලට පිරිසුකේකක් ගන්නෑ. කාණ අවුරුදු 3-4 අවුරුදු 20ක් මම භාවනා කරා කියන උපාසක උපාසිකාව ළඟ මේ ලක්ෂණේ තියෙනවා. මොකද තීන විද්‍ය සාහිත්‍යව ප්‍රීති සුඛ ඒකාග්‍රතා. තේරුණාද? ඈ? ඒක තමයි තියෙන්නේ. තේරුණානේ? විතක්ක විචාරක් තියෙනවා. ඒක නැති විතක්ක විචාර තිබුණාම තමයි යම තව කෙනෙකුට භාෂාවකට ගන්න පුළුවන්. අන්න විතක්ක විචාර වල කරන යුද්ධය භාෂාව වචනයක් බවට යාමක් අත්දැකීමක් කරන්න විතක්ක විචාර තියෙන කම විතරයි. විතක්ක විචාර කියන ධර්මතා දෙකේ කෘත්‍ය වාචී සංස්කාර විකිරීමයි වචන විකිරීමයි වචන විකර්මන කරලා තමයි භාෂාවන් නිර්මාණය වෙන්නේ. ඒ මොනයි? දැන් උපාත ධර්ම ගැනීම මම පැය 3ක් මේ අහවල් සමාධියේ හිටියා කියන වචනේ තවෙ ප්‍රකාශ කරන්නේ නම් කොහොමද? එතන විතක්ක විචාර තියෙනවා. භාවනාවේ ಗುಣ පිළියෙල යා කියනවා මට සූයයක් තිබුණා. ඒක මම ආතරෙන් භාවනා කරන්නේ. මට gedara වැඩ කරන්න බෑ. ඒ gedara එපා වෙලා. තේරුණා? ඒ කියන්නේ සූය මොකක්ද? ඔය gedara වැඩ කරන්න සූයයක් නෑ. දුකමයි තියෙන්නේ. ඒක භාවනාවේ සූයයක් එනවනේ. කියනවා කවුද මේ සූය ගෙනත් අරගෙන ධර්මානුකූලව කියන විවක්කයම කාමයේ විවක්කයම අකුසලයේ යටතේ ආපෝ විතක්ක විචාර ප්‍රීතිසුඛයක අගදාද තීන මිත්‍ය හරහා ආපෝ විතක්ක විචාර ප්‍රීතිසුඛයක අගදාද ඔන්න ඔබ හොයා ගන්න දර්ශන ඕනම භාවනාවේ නතරයි. තේරුණි? මේක තමයි භාවනාවේ තියෙන රහස්. තේරුණා? ඒක මේ කරන්න තමන්න ශක්තිය නැහැ. කාමයක් යනකොට අපි උරු වෙන්නේ කොහොමද මේකට? තේරුණාද? ඒ වගේම සමහර විට විතක්ක විචාර ප්‍රීතිසුඛයක අගතය ඉන්න පුළුවන් කුද්දටක කුද්ධිය හරහා අනුසංසම් වීම. තේරුණාද? තර්ක කරන්න ආසාය හරියට සුදුයි තර්ක කරන්න. තේරුණාද? ඒගොල්ලෝ භාවනා කරන කෙනෙක් තිබුණේ ප්‍රඥාන්ත උඩහක් නැති. ඒක ඒ ප්‍රඥා ඇහිීමම සතුටක්.
ප්‍රීතිය තියෙනවා ඇහුවේ රත්නිය ගැන කවුරුද කියන්න පුළුවන් මම හොඳ එකක් ඇහුවා ආපු ආපු ප්‍රශ්නෙට කොරළුනා උත්තර දෙන්නේ කොහොමද රත්නිය අහන්නේ දැකියා වගේ හිතක් විචාර කිව්වොත් විතරයි ඒ වාතාවරණය මම ගන්න පුළුවන් තමයි ඒ මොකද ප්‍රශ්න අහලා සතුටු වෙනවලදී මොනවද ප්‍රීති සුබ දැන් අමාරු වෙලා ඉවරයි. ඒ අමාරුව දැන් මේ කමට දෙද නැහැ. ඒක ගැන කතා කරන්නේ. ව්‍යාපාරේ තරහෙන් කතා කරන්නේ. නිදිමතේ ඉන්න නැහැ මම ඇහුනොත් ඇත්තට දේශනාව ඇහුවා. හන්සුනා කැමර නිදිගියේ. මොනින්ද ආනමම ආවේ. උද්දන්තේ කුකු. දෙවොනි ඒ වගේ නාමවලින් දැන් දෙන්නේ නැත්නම් ඊගාවෙන් මොනවද සැකය. දැන් මොනවා ඔය පහ තියෙන තැන කාමී තියෙනවා. බලින් එකයි එකට වැඩ කරන්නේ. ඔතන කාමී තියෙනවා. ඔය පහ නැති තැනක කාමී නැහැ. ඊළඟ දෙආනංග කියන්නේ මොකක්ද? කාමී නැති අකුසලේ නැති. තේරුණානේ? විවක්කේ නාමී විවක්කේ නා අකුසලේ විතක් විචාර ප්‍රීසුකේක දැන් මම මොන තව දෙයක් ගන්න ඕනේ මේ භවතාවට අවශ්‍ය දේවල් ඉඳන් ඉන්නේ මතක් කර කර ඉන්නේ නැත්නම් වලුණා හොර භවනා දිනුනේ ඒව නැති බලක් ඇති ඒව නෙවෙයි ගම නිකම් මනුස්ස ගමන් නැති වෙන විනාශ වෙන දේවල් තේරුණනේ දැන් ඔයගොල්ලන්ට ඒ විවක්තියම කාමයේ නැතුව විවක්තියම අකුසලයේ නැතුව ප්‍රීති සුඛ එකඟත එක්ක විතක්ක විචාර දැන් එකඟත කියන්නේ ඉන්ද්‍රෝගීයේ කුසල පාක්ෂික දෙයක් කියලානේ එකඟතාවයේදී දෙපැත්තට වැඩ කරනවා කියලා දැන් තේරෙන්නේ නැති නේ අපේ දොර පාක්ෂික වැඩ කරන්න ඕන කුසල පාක්ෂික වැඩ කරන්න තේරුණනේ එතකොට ප්‍රීති සුඛ එකඟත කියන එක ඔයගොල්ලන්ට අකුසලිය කරනකොට ලැබෙන ලැබෙන්න බැහැ. ඔප්පාගේ උත්තර දෙකයි. මම හඳුන් ගන්නත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා කියන මේ ಗುಣ පිට මේ ධර්ම කපහ අකුසලිය කරනකොට මිනිසුන් ළඟ තියෙන්න පුළුවන්ද බැරිද? අහුල්වා. එහෙනම් දැන් ඕනම අකුසලයක් සිදු කරන්න සංකල්පීය අකුසල් දෙකෙන් එකක් දෙන්න ඕනේ. තේරුණාද? සංකල්පීය අකුසල් දෙක මම මතක් කරනවා දෙයි. ඇලීම, අභිජ්ජාය එක, අනික ව්‍යාපාදයේ ගැටීම. තේරුණාද? ඔයගොල්ලන්ට තේරෙන විදිහට දැන් ගැනීම සංකල්පනාවල අපමණක් ප්‍රකාර පවතින අවස්ථාවක ඔයගොල්ලන්ට ප්‍රීති සුඛ කියද නෑ විතක් වේචාර තියෙනවා තේරුණේ දැන් නැන්දම්ම තිල් අරගෙන නේලි යන අපමණෙන් කල්පනා කරනකොට තිල් ගන්න මේ කල්පනාව ගෙදර කරගෙන හැරෙන්නේ නැහැ පන්සලට ආවා කියන ලේලි වගේ කෙනෙක් දැක්කම ඇති අරකයි ඉන්නේ. මෙද මෙද දේවල් නරක වැඩි කරා. එම්හන්නේ. ඇයිසෙන්නේ මොකක්ද? ඔ ගැටුම. සංකල්පනාව ගැටුම. ඒ ගැටුම එක්ක එතකොට ඒක ගැන කාට හරි කොල්ලන් මේ මගේ අද සිල්ගත්තේකේ විස්තරය අර ඔය බින්කොත් කියලා කියන්නේ කියලා කරා ඒ පොතේ හරියට ඒවා කියන්නේ නැහැ. එම්හන්නේ. අර වින්පතෝනා ලීයෙන් මේ කාලෙදි මට ආවේ ලේලිය ගැටීමක්. ඒ කියන්නේ හිතක් විචාර තියනවා මේ දේ ගැටුම ඇස්සේ. දැන් ලියන්න බෑ කියන්න බෑනේ අර. තමන්ට දැනෙන්නේ තියෙන හිතක් විචාර තියනවා. තේරුණනේ? නැත්නම් අත්දැකීමෙන් තොර වෙන්නේ. තේරුණනේ? ඒක ගේන ධර්මතාව දෙක තමයි හිතක් විචාර. දැන් ඒකෙන් මේ තියෙන්නේ ප්‍රීති සුඛ නෙවෙයි. මොකද තියෙන්නේ? ඒකට තියෙන්නේ දෝමනස්සය එහෙමනම් අකුසලයක් කරන තැනක ව්‍යාපාදයේ හරහා අකුසලයක් කරන තැනක විතක්ක විචාර හා ඒකත්වතා දෙන්න පුළුවන් ප්‍රීති සුඛ නැහැ. තේරුණා නේද? දැන් ඒ
ඒකාතකම්ම සම්පප්පලාව තමයි හොඳම හිතවතායක සම්පප්පලාවයක් කියවනකොට තියෙන්නේ දෝනස්කේ කවුරුහරි කතා කරනවා වැඩක් නැහැ මොකක් හරි කියෝගෙ උදු බොහොම සතුටු එතන දිලේ ප්‍රීති සුඛ තේමුනේ එතන තියෙනවා ඉදයානංග කහේ තියෙන කෑලි කතා කරන්න බුලවන්නේ චතු විචාර තියෙනවා මේ මාතකා ඒ පුද්ගලයා ගැන ඒ කතා වෙනකොට තමන්ට ලැබුණු වේදනා සෝපිය ප්‍රීතියයි සුඛයයි සතුට දැන් නිකන් කවුරු හරි අල්ලපු මිනිහ ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට කාණේම බල්ලා මතක් වෙන්නේ නැතුව ඉන්න තරම් ප්‍රබල තාමයක් කොහෙන්ද ආවේ දැන් කතා කරන්නේ අල්ලපු මිනිහයි ඉතින් අතරතුර පාණයන බලලා ගැන කතා කරන්නේ නැතුව හරි මාතෘකාවේ අනිහා අතරතුර ලියා ගන්න පුළුවන් වුණා ගුණේ ලැබුණේ මොකකින්ද ඒකාග්‍රතාව මොන ඒකාග්‍රතාව කියන්නේ තේරුම් ගන්න දැන් කොහොමද ඒකාග්‍රතාව වැඩ කරන්නේ කුසල පාක්ෂික විචාර නෑ එහෙමනම් දැන් කාමච්ඡන්දය නැත්නම් අවිඥා හරහා කරන අකුසල අන්තර්ගතයක් තමයි විතක්ක විචාර ප්‍රීක්ෂකේ ගන්නවා. තේරුම්ලි තමාජර අවසලේ තුල අන්තර්ගතයි. හැබැයි ඒ අවසලේ සීමා වෙන්න ඕනේ ඇලීම හරහා අවිඥා හරහා කරන අකුසල අපේතු. ව්‍යාපාදී හරහා කරන අකුසලේ ප්‍රීති සුඛ නැහැ. විතක්ක විචාර ඒකාග්‍රතාව දෙන්න එකම ඒ වගේම දැන් ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් බලන්න මතක් කරන්න පුළුවන් ගිය අවුරුද්දේ ගියේ මාසේ කවුරු හරි ගිහින් අම්රාදපුරේ ගිහිල්ලා ඒ වෙහෙරේ සිද්ධාර්ථානෙකට ගිහින් මල් පූජාවක් හෝ වන්දනාමාන කිරීලා කළොත් අද ඇඳින් කතා කරන්න බැරිද ඒ වඳින වෙලාවේ ඒගොල්ලන්ට තියෙනවා සතුටා තේරුණානි ඒක නියෝජනය කරේ මොනවද ප්‍රීති සුඛ තේරුණානි දැන් ඔයගොල්ලෝ එහෙම වන්දනාමාන කරන වෙලාවක ඔය අපි වන්දනා කරනවා ගියලා ආපහු කියලා හරි මොනවා හරි මේ විදිහට කරනකොට වෙන දෙයක් නොකර ඒකම කරන්න පුළුවන් වෙන්න උදව් උනේ ඒකකට තේරුණානි ඒ දේ කරන වන්දනාමාන ඒ වගේ ඒවා කරනකොට ඇති උනේ සතුට ඒ සතුට තුලයි අන්තර්ගතය මොකද්ද පීතියයි සුඛයයි පීතිය කියන්නේ මනෝමය සතුට සුඛය කියන්නේ මනෝමය විතරක් නෙවෙයි කායික මානසික දෙකටම බලපාන පුළුවන් සතුට තේරුණානි දැන් එතකොට ඔයගොල්ලෝ කාමාවචර කුසලයක් දන් දෙන අවස්ථාවේ සිල් රැක්කා ඔය ඔයුනේ නැද්ද ආයෙත් නම් එතන තියෙන ධ්‍යානංගද නෑ මොකද හේතුව දැන් ඒවා කාමාවචර කුසල එතන කාමාවචර කුසලේ කාමයේ නැතුව ඇවිත් එක නෙමෙයි. එන්න කාමාවචර කුසල කියන්නේ ඕනේ. දැන් දන් දීම, සිල් රැකීම, වන්දනාමාන මේව කුසල. තේරුණානේ? ඒ වගේම දේවල් වලදී වෙන කුසල තමයි දීමාපියන්න තැනීම, දූ දරුවෝ පෝෂණය කිරීම, මෛත්‍රී කරුණාමයෙන් ඒ වගේ කරන එකත් කුසලයක්. එහෙනම් එතනක් නැද්ද මේ කියන දීමාපියන්න තමන්ගේ දූ දරුවන්ට හොඳ දේවල් දීලා කැමියෙ වෙන්න පුළුවන් ඇඳුම් කරගෙන දීලා සතුට වෙන්නේ සතුටුයි එතනත් ඒක ගියව ගන්න පුළුවන් මේ මොකද විතක්ක ਵਿਚාර තියෙනවා තේරුම් එන කාමාවචර කුසලයේ යම විටව මේ අංග පහතියි ඒ වගේ ධානාංග කියන්නේ නැහැ මොකද හේතුව එතන කාමයේ අහක් වෙලා නැති විවක්තිය කාමයේ ගුණේ නැහැ තේරුම් එහෙනම් දැන් භාවනාවකින් විතරක්මයි ඔය කියන ධානාංග ලබන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ කරන සතිපට්ඨාන භාවනාවෙන් ධානාංග ලැබෙන්නේ නැහැ. ඒවා ප්‍රබල ලෙස ලැබෙන්නේ සමත භාවනාවල. තේරුණානේ? ධානාංග වල ಗುಣ ටික හැබැයි මේ භාවනාවෙන් ලැබෙනවා. ඒකේ වෙනස තියෙන්නේ සමත භාවනාවෙන් ධානාංග ලැබෙනකොට උපත්තියේ නීත්‍ය උපත්තිය කියන්නේ ඇහැ කන නාසය දිව කය. තේරුණානේ? මනස කියන්නේ හයක් තියෙනවා.
සමත භාවනාවෙන් ධානාංග ලැබෙනකොට සක්‍රීය ඉන්ද්‍රියයි තියෙන්නේ. මොනවද මනෝ? තේරුම් එළුම් ගන්න භාවනාවෙන් එහෙම වෙන්නේ නෑ. එළුම් පුරුදු අකුසලිය අහක් කරන්න හදන්නේ කයින් එන අරමුණේ. තේරුම් කයින් එන අරමුණේ අකුසලී වටකරන භාවනාව තමයි සතිපට්ඨාන භාවනාව කියලා හඳුන්වන්නේ. ඒක තමයි කාය වේදනා චිත්ත ධර්ම වැඩි වීම කියලා ධර්මයේ කියන්නේ. දැන් ඔය විදිහට දැනගෙන ඉඳගෙනම අපිට ඔය භාවනාව කරන්න. තේරුණාද? දැන් මම පොඩි කාලයක් දෙනවා. දැන් අර අපේක්ෂමනේ දීපදේ භාවනා කරා කියලා අපි කියපිට පුදුමනා කියලා දැන් ලබන කෝයේ නකොට ඔයගොල්ලෝ හැමදෙනාම මේකට වුණු වෙන්න උසාවන් තිබිය යුතුයි. නැත්නම් මේ දේතනාවලින් මේක කරන්න බැරි එක. තේරුණාද? දේතනාවෙන් කරන්න පුළුවන් නිකන් තරක කරගෙන ඉන්න එක. ඔබලගේ ගාය වාස්තේ දෙන්නේ ගන්න ඔයගොල්ලන්ට කොහොමද? තේරුණා? ඒකෙ ඉන්න මෙතන කුහුණුවක් ඕනේ. කුහුණුවට තව තව අවස්ථා අපි ඉදිරියට හදාගන්න. තේරුණානේ? හරියට කුහුණුව ලබන්න බෑ දැනුවත් කම නැහැ. මොකද්ද කුහුණුව ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒක තමයි මේ ධර්ම කාරණා කියන්නේ. දැන් කෙටි වේලාවක් අපි ලබා දෙනවා ඔයගොල්ලෝ ඒ කුහුණුවෙන්න ගත්තේ උත්සාහයෙන් තමයි බැන නැගිටී ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන් කාටද? මේ ඉන්නේ ඔකට අහන්න බැහැ. ඇයි? ඔව් කුහුණුවට මොකක් හරි උත්සාහය කරගෙන නැගින එක කතා ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රශ්න තියෙන්නේ පුළුවන් කාටද? ආ කුහුණුවෙන්න පීඩාවයි. දැන් ඒ ප්‍රශ්න ප්‍රායෝගිකයි. බහල් කුහුණුවක් නැතුව අහන ප්‍රශ්න නිකම්ම නිකම් විතක්ක විචාර තීති සුඛ ඒකාග්‍රතාව ලැබෙන ඒගොල්ලන්ගේ නරක පුරුද්දා. තේරුණා? ඥාන පුරුද්ද. භාවනාවේදී හොඳෙක් නෙවි. ඉතින් දැන් මොනව හරි කියනවා නම් මේ වගේ කුහුණුවෙන් ගිහින් අනිත්‍යකත් ඒක උදව්වක් වෙනවා. අහන්න පොඩි කාලයක් අපි ඒ සඳහා යොදනවා. තව පොඩි දෙයක් මෙතන මේ භාවනාවේ ප්‍රායෝගිකවම ගන්න බෑ අවසන් කරන්නත් තියෙනවා. ඒකත් හැබැයි කුහුණුවේදී තමයි ඒකේ සාර්ථක වෙන්නේ. මෙතන කරන්නේ මේ ගැන නිකන් තුනියක්. මේක කුහුණුවක් නෙවෙයි. ඒක අරන් දිනනවා කාල වේලාවම යවන්න බැහැ. සමහරවිට නෑ අපි දැන් කිව්වේ භාවනාව කියලා මොකක්ද මේ කියන කතාව? මෛත්‍රී භාවනාව නෙවෙයි. අර්ථවත් මම භාවනාව පමණයි. ඒක කරාද නැද්ද කියලා තියෙනවා. ඒක කරන්න ඕනේ අපේ මාධ්‍ය වෙනකොට පොඩ්ඩක් අර. තේරුණානේ? අනිත් භාවනා එක්ක ගැටලු රගච්ඡා කරන්න එපා. නෑ හැම දෙයක්ම. හැම ගුණයක්ම වැඩි වෙනවා. එතන ඒකෙම වැඩි වෙනවද කියන එක නෙමෙයි ප්‍රායෝගික ප්‍රශ්නේ. ඔයගොල්ලෝ කරන්න ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒක බැරි වෙන්න මම හරි බලපාපිකයි මම අහන්නේ. කරන්න උත්සාහ ගත්තා ඒක කඩාකප්පල් වුණ විදිය. ඔය අහන්න හදන්නේ කඩාකප්පල් විදිය නෙමෙයි පොතේ දිවිච්ච එක. ඒක ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ මට දැන් අර අත ඉස්සුව ගැන නම් තව විශ්වාසය ඇති. ඒගොල්ල බොරු කරේ. කව්? මොකක්ද? ඔව්. අනේ මේ කෙනෙක් අහන පස්සේ අහන්න. මේ කෙනෙක් අහන. අනිකටත් ඇහෙන්න මම ඒක කියන්න. දැන් අර පොතේ තියෙනවා කෙනෙකුට අවධානය දෙන්න කියලානේ මම කිව්වේ. කපල බිම වදිනකොට යටිපල්ලට අවධානය දෙනවා. තේරුණා? ඒ ගැන බෝධිසියෙන් ඉන්නවා කියන එක මේ කියන්නේ. දැන් මේ වාචක මහා ප්‍රඥේ පොදු ප්‍රඥයා ඒක ප්‍රයෝගයි.
එහෙම අවධානයේ තියාගන්න බැරි වෙනකොට ඔය පොතේ එකවනම් කීක දාලා තියෙනවා එයාට ඕනනම් පුළුවන් වෙන උපක්‍රමයක් භාවිත කරන්න. මොකද ඒ උපක්‍රමය මේ කකුල් වම් කකුල් පොළවේ වදිනකොට වම කියලා සිහි කරන්න. මේක දීර්ඝකාලීනව කළ යුතු දෙයක් නෙමෙයි. තේරුණානේ? අර අවධානයේ ගන්න අපිට නොහැකියාව හින්දා ඒ අවධානයේ ගන්න උපක්‍රමයක් නේ යොදන්නේ. දැන් අහන ප්‍රශ්නේ මේකයි. එහෙම වම දකුණ කියලා අවධානයේ කවර විදිහේ ඉන්නකොට අවධානයේ ඉඳ එයා හුරු වෙලා කරන්න ගිහිල්ලා තියෙනවා. දැන් අහන්නේ එහෙම කරනකොට මතක් වෙන්නේ ඒවට මොකද කරන්නේ කියලා. දැන් මෙහෙම අවධානයේ තිබ්බ කියලා මතක් වෙන්නේ ඒව නැති වෙන්නේ නැහැ. ඒක මොහොනේද? මතක් වෙන වෙලාවේ අවධානයේ කියන්න බෑ. එහෙනම් මේක තේරුණා. මතක් වෙන දේට කිසි දෙයක් කරන්න එපා. ඒක නවත්තන්න යන්න එපා. පාලනය කරන්න යන්න එපා. ඔබලු උත්සාහ ගන්න කපල බිම වදින වෙලාවේ අවධානය දෙකීම පමණයි. තේරුණේ? එතකොට දැන් කවහරි උත්සාහ ගත්තොත් අවධානය තියන්න බැරි මතක් වෙන හින්දා කියලා ඒක වැරදි. ඒක වැරදි. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. අපි අවධානය තියන්න උත්සාහය අඩුින්න ඒ වෙලාවට අවධානය තියාගන්න පුරුදු ගන්න තිකා. මේක පුරුදු වුණාම අනාගතේ කකුල බිම වදින වෙලාවේ මතක් වෙන්නේ නැහැ. දැන් මොකද? හැබැයි දැන් ඔබල එවිදිනකොට එවිදිනේ කොහොමද? වම් කකුල පොළවේ වදිනවා. එතකොට අවධානය තියෙනවා. ඊට පස්සේ ආය අවධානය කමනාලට අදාළව භවනාවට අදාළ වෙන්නේ මොකද? ඒ මොහොතේම නෙමෙයි දකුණු කකුල පොළවේ වදිනවා. තේරුණානේ? දැන් දකුණු කකුල පොළවේ වදිනකොට අවධානය තියන්න ඕනේ. ඒ අතරතුර ඒ කියන්නේ වම් කකුල පොළවේ වදිනකොට වදින අවස්ථාවයි දකුණු කකුල පොළවේ වදින අවස්ථාවයි එකම කාලයකදීද සිදුවෙන්නේ? කාල දෙකක්. එහෙනම් කාල පරතරයක් තියෙනවා. ඔන්නේ පරතරය තුලයි මතක් වෙන්නේ සිද්ධිය වෙන්නේ. තේරුණානේ? ඒක කවරණාට භාවනාවට බාධාවක් කරගන්න එපා. තේරුණානේ? තව තවත් පුරුදු කරගන්න ඕනේ මතක් වෙන එකක් කරන්න නෙමෙයි. නියමිත වේලාවෙදී අවධානය දෙන්න. තේරුණාද මම කියපු කාරණා? ඒකෙන් ඉඳලා ඒක ප්‍රායෝගිකව ඔන්න දැන් පුරුදු කරන් යනකොට ඔක ගැන මතක් කරලා දෙන්න ඕනේ. ආපදේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් මට ගෙදර මතක් වෙනවා. හිත කරන්න දෙන්නේ දේවල් මතක් වෙනවා. මේ කවකටා කරන්න බෑ කියලා ගන්න තියෙන දුර වැරදි. එහෙම එකක් නෙමෙයි මේක. ඒක වගේ හදපු බොරු මතයක්. තේරුණාද? මතක් වෙන එක අඩු වෙනවා භවනාව සාර්ථක වෙනවා කියන එකක් නෑ ගන්න. තේරුණාද? භවනාව සාර්ථක වෙන්න වෙන්න වෙන්නේ මතක් වෙන එක නැති වෙනවා නෙවෙයි මතක් වෙන එක තුළ අටගන්නේ අකුසල සංකල්පන නැති වෙනවා. ඕකට කියන්න බෑ මතක් වෙන එක නතර වෙනවා කියලා. තේරුණාද? ඒ අකුසලේ නෑ. දැනට අකුසලේ තිබුණාට කමන්නේ මතක් වෙන්නේ. ඇදීන් ගැටි තිබුණාට කමන්න. එහෙම කරගෙන යන්න. අර අනික් උපාසකව මොකක්ද කියන්නේ? පිටිපස්සේ කෙනෙක් ඉන්නේ නේද? ඔව් එහෙම නැත්නම් වෙන කාටවත් ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. ප්‍රායෝගික වෙන්න ඕනේ. ඈ? ඔව්. ඔව්. නැහැ ඔය ඔය සංකීර්තිය භාවනාවට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඕක නොවී භාවනාව ඇවිදින්නේ නැහැ අපි. දැන් ඔයගොල්ලෝ මොන දන්නවනේ වම් කකුල පොළවේ වදිනකොට දකුණු කකුල පොළවේ වදිනා නෑ මං අපි. ඇවිදිනකොට දකුණු කකුල තියෙන පොළවේ නේද? තේරුණානේ? දැන් මිනිස්සේ කකුල් දෙකම යටිපත් දෙකම පොළවේ වැදලා ඇවිදින්න ගියොත් සාමාන්‍ය මිනිස්සු ඇවිදිනකොට විදියට නෙමෙයි ගෙම්මා වගේ හැංගීමක් අනේ ඉන්නේ ඉන්නේ වනකන් සුරංගනා කතා අනිත්
නිත්තේ වෙලා මේ අදට උනේ උග ඒක තමයි නැති වෙනා ගියේක ඕක උපන්දා ඉඳලා ඇවිදින කොට සිදු වුණා නේද දැනු සිදු වෙනවා නැති වෙච්ච එක දැකින එක භාවනාවේ අනිත් යන්නේ තේරුම් ඔය අනුමාන කරලා හදපුණා දෙය ඒක දකින්න ඕනේ අනිත්‍ය දැක්කොත් තමයි නිනා මෙතන එහෙන අනිත්‍ය දකින්න ඕනේ නැහැ දැන් තේරුම් ගන්න ඔය අනිත්‍ය දැක්කම මෙච්චර කාල කරපීමක් ඉඳවන්න වෙනවා පහ වෙනකොට මොකද ඔයගොල්ලෝ අනිත්‍ය දැක්කම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට හැදෙනවා කිසිම ඔය පිස්සු හැදෙනවා භවනාවෙන් ගන්න තේරුම් ගන්න එහෙනම් මේක එහෙම එකම ඕනේ නැහැ අපිට අවධානයේ විපම් ප්‍රමාණවත් දැනුම ඕනේ දැනුම කියන්නේ නරක. තේරුම් දැනුම භාවනාවේදී අපිට දැනුමක් ඕනේ නැහැ. අපිට ඕනේ දැනුම නෙමෙයි භාවනාවේ දුක අඩුවෙන්න. ඒක තමයි අකුසලිය. අනිත්‍ය දැකීම සමහර අලුත් දුකක් වෙන්න පුළුවන් තරහින් ඇදීනවා. මොකද ඔයගොල්ලන්ට අනිත්‍ය දැකලා විතර දුක ලැබිලා නැහැ වෙන ක්‍රමයක්. තේරුණා අනිත්‍ය දකින්න කියන්නේ හැමතැනම තියෙන දේවල් වල නෙමෙයි ඔයගොල්ලන්ගේ දැන් බලන්න වයසට යනකොට කන්නදී මූණ දැක්කම මූණ රැලි ගැටිලා කියන්නේ දකින්නේ මොකක්ද ඒක ඒක අන්නේ සාදු කියනවද ඔයගොල්ලෝ හරි සතුටු වෙනවද මූණ බලලා මූණ රැලි ගැටිලා දැන් කොණ්ඩේ ඉදිලා කියනවා රන්නදීෙන් දැක්කම ඉස්සෙල්ලා ඉදිච්චි නැති කෙනාට හරි සතුටක් ඇති වෙනවද? එහෙනම් ඒ දැක්කේ අනිත්‍ය නෙමෙයිද? එහෙනම් අනිත්‍ය දැකලා විතර ඕගොල්ලන්ට මේ සංසාරේ දුක් ලැබිලා දැවිච්ච වෙන කමයක් තියෙද? එහෙනම් කපුලේ අනිත්‍ය දැකලා ওই කන්නේ විසඳෙයිද? එහෙනම් ඊට කලින් විසඳෙන්න ඕනේ නේද? කොණ්ඩේ අනිත්‍ය දැකලා සුදුයෙන් කේක ගැන කාලයක සාදු කිය වෙන්න ඕනේ නේ. ඇයි එහෙනම් ග්‍රීන් එකක් ගෙනල්ලා කරු පාට එකක් ගෑවේ? තේමන්නේ ඔය බොරුවට මම ඔය බොරුව මම නමට හරින්න කරොත් දිනු වෙයිද? දිනු වෙන්නේ. තේමු. ඔබ තමයි මේ ඇත්ත කතාව. තේමන්නේ මම කියන්නේ මෑන් ඔයගොල්ලෝ බලන්න මේ මම මේ යಾದෙන්නේ කාටවත් පහරුවක් ගන්න අපහද කරන්න හිම නෙමෙයි. ඔයගොල්ලන්ට මේ භාවනාවේ තියෙන්නේ මොකක් වගේ දෙයක්ද කියලා ගණන් ගන්න. තේරුණානේ. දැන් ඔතෙන් දීන්න මෙහෙම දෙයක්. ඔය කාමයේ විතරේ කියනවා. මෙහෙම භාවනා කරනකොට වම් කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා. දකුණු කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා. ඔක හරියට කරගෙන යනකොට කාලයක් කරනකොට ඔයගොල්ලන්ට භාවනාවේ ಗುಣ ලැබෙන විදියට අවධානය හරියට තිබ්බනම් මුලින්ම ලැබෙන ප්‍රතිඵලය ඔක කියලා කියනවා. බලන්න මේ වාක්‍ය වල ඇති නිදිමත ගතියක් එනවා මාර්ගතියක් එනවා අන්න එහෙම ආවම ආධුනිකයේ භාවනා කරලා නිදිමත හැදුනා නම් අන්න කරපු විදිහයි තේරුම් ගන්නේ ආපම කවදාවත් ඒ වගේ එකක් මම භාවනා කවදාවත් කරේ නැත්නම් හරියට පිළිවිදකට ඔයගොල්ලෝ භාවනා කරන්න ලැබෙන්න ඕන ප්‍රතිඵලය මොකක්ද නිදිමත මාර්ගතියක් ඒවි තේරුණා අන්න එතකොට ඒ ලක්ෂණය ඔයගොල්ලෝ හොඳ ලක්ෂණයක් විදිහට සලකනවා කරපු විදිය හරියි තේරුණා නේද ඒ එතනින් පස්සේ තව දෙයක් තියෙනවා ඒ වාක්‍ය වල කියලා ඇදීගා පියවරේ එහෙම නිදිමත ඇදුණොත් ඒක ගණන් ගන්න නැතුව තවදුරටත් අඩිය තියන්න උත්සාහ ගන්න අවධානය දෙපියා නිදිමත වැඩි වෙනවා නම් සක්මනේ ඉඳ කණ්ඩයන්න එපා මුණුමුතන් දෙන්න එපා අර ඇවිද කරන ගියේ කාර්යෙම කෙලින් හිතගෙන ඉන්න. තේරුණානේ කර්ගාල නිදිමත ගතිය අඩු. අඩු වුණාට පස්සේ ආයෙත් අම්මා කරා. තේරුණානේ මේක දෙතුන් වතාවක් කරොත් නිදිමත ඉක්මවන බවනවා. ඔකේ කියන ඇති ඒ පියවර ගැන පොතේ ඇති. තේරුණානේ ඒවට මොකක් තර අනිත්‍ය දකින්න එහෙමම ඉන්නේ නැහැ. මෙන්න මේවා තමයි කරයෝ. නැතු ඔයගොල්ලෝ යෝපු දෙයක් මේකෙන් ලැබුණොත් අනාගතේ.
තේරුණානේ අහපු දෙයක් ලැබුණු මේකින් අනන්ත වෙනවා ඒ කියන්නේ පොතින් පැහැදිලි කරන දේ මොකද එන් ආව යම් ක්‍රමයක් එහෙම කරන්න කියලා නෑනේ අරති ආ පොතින් පිට අහන රම්න හරි දෙවැඩද කියලා උත්තර දෙන්නේ දැන් ඔයගොල්ලෝ නෑ නහදන්න බෑ අර පරණ ගුරුෝනේ කරන්නේ නෑ එහෙම භාවනා ක්‍රමයක් තියෙනවා මේක වැරද්දක් නෙමෙයි දැන් ඔයගොල්ලෝ උත්සාහ ගන්න මම මේ ඔබට දෙන්නේ මම කියා දෙන්නේ ඔයගොල්ලන්ට ඔය කියන විදිහට කරන්නේ එතකොට හැටි තමන් දුරට ඔය පිළිවෙත අනුගමනය කරන්ද ඒක කරන බලලා අහන්න ඔයගොල්ලෝ ඉස්සර කරපු විදියට මොනවා හරි හොඳක් හින්දානේ මම දීලා තියෙන්නේ තේරුණා නේද මේ තියෙන පැහැදිලි කරලා දෙන්න වරදින දෙන අහලා දෙන්න පුළුවන් හින්දානේ මම දීලා තියෙන්නේ ඒක හින්දා ඒකම භවිත කරා අරක වැරදි නෑ ඒ වුණාට දැන් උත්සාහ ගන්න ඔය කියන විදියට කරා තේරුණා නේද ඔව් කිසිම වැඩක් දන්නේ නැහැ. ඒ ආහන්නේ ඉස්සර කාලයක් තිස්සේ පිළිකුල් භාවනාව කරා. තේරුණා නේද? දැන් අහනවා ඒක නවත්තර ධර්මම් කරන්න. ඔය පිළිකුල් භාවනාව හරියට කරා නම් එහෙම මොන මොකක් භාවනා නොකරපු කෙනෙකුට වැඩිය සක්මන් භාවනාව දැන් පටන් අරගෙන අරගෙන නවත්තලා කරනකොට දියුණුව ඉක්මන් වෙනවා. තේරුණා නේද? ටිකක් මාසයක් විතර යනකම් අනික් භාවනාවම නවත්තලම මේක කරන්න. එතකොට මේකේ ඉස්සරහට යන්න පුළුවන් වේගය වැඩි වෙනවා. නෑ පූර්ව කෘත්‍ය කියලා විශේෂ දෙයක් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ ගෙදෙද්දී උදේ හවස මුදුන් අරිනවා නම් ඔය උදේ හරි වන්දනවා නම් ඒක පූර්ව කෘත්‍ය කියලා සලකන්න. මොකද දැන් අපිට ඔයගොල්ලන්ට මෙහෙම ප්‍රශ්න වෙනවානේ මේ මම කියන එක කරන්න කිව්වොත් මම කියන්නේ සක්මන් භාවනාවේ කරන්න කියලා. දැන් ගෙදරින් යනවා මේ බස් එකට පාරින්. තේරුණානේ? දැන් මුලදී ගෙදරින් පිටත් වෙනකොට දැන් ඒත් යන්නේ ඇවිදගෙන තෙරපු දාගෙන ඉන්නේ විතරයි වෙනස තියෙන්නේ. ඒකට කමක් නැහැ. දැන් මගදී බාහාරට ගියාට පස්සේ මතක් වෙනවා මෙච්චර දැන් කිලෝමීටර් භාගයක් විතර පයින් යන්න තියෙනවා. මේකේ මොකද නිකම්ම ඇවිදින්නේ නැතුව සක්මන් භාවනා කරත් මොකද කියලා මතක් වෙනවා. තේරුණානේ? දැන් එයාට එහෙනම් අර පූර්ව කෘත්‍ය කරන්න අතන පමහාර මැද ද හතරගාත බිම දාලා වැන්දලා පටන් ගත්තෝ පාරිනි බල්ලා දුර වෙන. තේරුණනේ? ඒ හින්දා මේක ප්‍රායෝගික නැහැ දැන්. අපි කරන භාවනාවේක ප්‍රායෝගික නැහැ. ඔයගොල්ලෝ දේ හරි අවසාරි බුදුන් නැතිද? ඒක ඇවිදින ඕන වෙලාවක පූර්ව කෘත්‍ය විදිහට සලකන්න දැන්. නැහැ ඉස්සෙල්ලා පුරුදු වෙන්න ගෙදෙද්දී සවත්තු හැම නැතුව ඊට පස්සේ මේ කොහුනුව මතින් දිනු වෙනකොට සවත්තු දෙරපු දැම්මා කියලා තම ප්‍රහණයට ගැටලුවක් නැහැ. හැබැයි මුලින් කොහුනුවක් ලබා ගන්න වෙනවා. දැන් ඒක එතකොට පැහැදිලිනේ. දැන් මම ප්‍රායෝගික දෙයක් ඔයගොල්ලන්ට දෙනවා. මේ අවධානය කියනවා කියන්නේ මොකක්ද කියන එක. තේරුණා නේද? ඊට පස්සේ තව එක වාක්‍යයක් පැහැදිලි කරලා දෙනවා අර පොතේ තියෙන භාවනාව ගැන. භාවනා කරන කොට අර නිදිමත ඉක්මනේ වුවොත් කයින් තේරෙන්න පටන් ගන්නවා පුංචි අරමුණු මේවා. උණුසුම් සීතල හෝ කම්පන චංචල බරගති කකුලේ මොනවා හරි ඇලිලා වගේ ඔන්නෝම ලක්ෂණ තියෙනවා. ඔවට කියනවා ධාතු ගුණ. ධාතු කියන්නේ මෙතන අර මස් ඇටලේ ශරීරයේ හැදිච්චේ වේ ඒවා මහා භූත කියන්නේ. පටවියාවතේ යෝවායෝ කියලා අහලා තියෙන පාඩම් කරලා තියෙන ආන්නේ වල කියනවා ධාතු කියලා. ඒවානේ මගේ වෙනුනාම ධාතු නෙමෙයි. තමයි. තේරුණනේ. දැන් ධාතු කියන එකේ ಗುಣ ටික තමයි ඉස්මතු වෙන්නේ ඔය කායික අරමුණ වල. නිදීන මිද්දේ ඉක්මෙන්නකො. තේරුණනේ. ධාතු ಗುಣ කියන එකේ ලක්ෂණ දාලා තියෙනවා පොතේ. මොනවාද උණුසුම් සීතල කම්පන කාන්තල වගේ දේවල්. ඒවා බරගටි ඉන්නෙම අමුතුයි. ඉස්සර දැනෙච්ච නෙමෙයි.
ආන්නේ ಗುಣ ලැබුණොත් භවනා කරනෙදී සාර්ථක. තේරුණානේ? දැන් ධාතු ಗುಣ කියන ඒවා හඳුනගන්න ප්‍රායෝගික දෙයක් මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට කියාවෙන්නම්. හැබැයි මේ මේ ක්‍රමයට ධාතු ಗುಣ හඳුනගත්තා කියලා ඒක භවනාවක් කරගන්න ඉපා. තේරුණානේ? මේකෙන් අවධානයේ තීදීම කායකාරමුණට දැන් කබල විමුදිනකොට අවධානයේ තීදීමකට මේ ගුණේමයි තියෙන්නේ මේ මේ වගේ එකක් අපි කරන්න උත්සාහ ගන්නේ දැන් මම මේ කියාදෙන එක එහෙම භාවනාවකට අදාළ දෙයක් නෙවෙයි තේරුණානේ මට උගන්වන්න ඕනේ අපි තෝරගත්තේ කායික කොටසකට අවධානයේ තීදීම කොහොමද ඒ අවධානයේ තුලින් අපිට ලැබෙන ධාතු ගුණවල ස්වરૂපය මොකද්ද කියලා ප්‍රායෝගිකව කියාදෙන්නේ තේරුණානේ මේක මම මේ දැන් දෙන උදාහරණයට අරගෙන ඔයාලට බෑ ගන්න ඕනේ දීපු සම්මන් කමටයි තේරුණානේ දැන් කමටහනේ ලැබෙන ධාතු ගුණේ මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් අවධානය කියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැත්නම් ඒක ගන්න බෑනේ කොච්චර පුරුදු කරා ආන්නේකට උදාහරණයක් ඒක හැමෝටම කරලා ඇති ඉස්සෙල්ලම කරන්න දෙන්නේ මේක භාවනාවක් නෙමෙයි තේරුණානේ භාවනාවනේ වේදින මතක තියාගන්න. භාවනාව අර පොතේ දීනෙමයි භාවනාව. ඒ විදිහට පුරුදු කරලා මේ ගුණ ගන්න එකයි ඔයගොල්ලන්ගේ පුහුණුව. දැන් මම මේ කියන්නේ මේ ආයතයක් උදාහරණයක්. ඉස්සෙල්ලා මෙහෙම මේ තමාගේ අත් දෙක අරගෙන මම මේ විදිහට කියන හද කරලා ඔඩොක් වෙතියා. තේරුණානේ? දැන් අත් දෙක මෙහෙම එකට තද කරගෙන ඔඩොක් වෙතියා. ඉතින් මේ අත් දෙක පියාගෙන මේ ඕනම වම් අතට හෝ වම් අතේ යල්ලට හෝ දකුණු අතේ යල්ලට අවධානය මේ අවධානය කියන්නේ මේ අල්ලෙන් දැනෙන්නේ මොනවද දැන් කියන බෝධිසියෙන් ඉඳ ඇත්තක පියාගෙන මම විනාඩි දෙකක් දෙනවා එහෙම ඉඳලා මම අසරින්න කිව්වට පස්සේ තමන්ට දැනුණ දේවල් කියන්නේ දැන් පටන් ගන්න අසහගෙන අත් දෙක තද කරගෙන අවධානයෙන් ඉන්නවා අල්ලට දැනෙන ඔළුවට දැනෙන දේ අවධානයෙන් ඉඳෝ එපා කකුලෙන් දැනෙන දේ එපා එක අල්ලකට දැනෙන දේ හොඳයි සරි මොනවද දැනෙන්නේ හෘද ස්පන්දනේ දැනෙනයි කම්පනයක් මේ රත් වෙනවා වගේ බරගති හරි තේරෙන්නේ නැති වෙනවා වගේ ආන්නේ වගේ තමයි ධාතු ගුණ. තේරුණා? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ওই විනාඩි දෙක අපි අත තද කරගෙන හිටියා. තේරුණා? මම ගන්න කීවේ ඕක උදාහරණයක්. කොහොමද ධාතු ගුණ ලැබෙන්නේ? දැනෙන විදිය. තේරුණානේ? ওই වගේ ගුණයක් තමයි ධාතු ගුණ කියන්නේ. නමුත් දැන් කමඨාණේ ලබා ගන්නද පොළොවයි යටිපල්ලයි කොහොම විනාඩි දෙකක් ස්පර්ශ වෙන්න තද කරගෙන ද අපි ඇවිදින්නේ ඒ වගේ කොක්කු වගේ දඟලන්න යන්න දෙපා තේරුණාද ඒකින්ද කොහොම මේ අත් දෙක තද කරගෙන ලැබෙන ගුණය භාවනා අමෙච්ච ලිකව ලැබෙන්නේ තේරුණානේ මොකද අත් දෙකට නම් වම් අතත් මගේ දකුණු අතත් මගේ තේරුණානේ එතකොට මේකේ මොනවා හරි දැනෙන දේ ශාරීරියේ දෙක කොටක් දෙයකට දැනෙනවා ඒ වුණාට දැන් ඔයගොල්ලෝ මොළේ ඇවිදිනකොට යටිපල්ල ඔයගොල්ලන්ගේ මහපොළොව ඔයගොල්ලන්ගේ අන්න ඒක දෙය තේරුණානේ එදින්න ගොඩක්කල් පොතු මොන තමයි ඔයගොල්ල ලැබෙන්නේ තේරුණානේ නම් ලැබෙන්න ඕනේ ඔයගි පෙවෙන්න ප්‍රායෝගික වුණ ටිකයි ඕක නිකන් කරලා බලන්න කිදෙද්දී ඉන්නකොට මේකත් හිතරම්පත් කරන්න එදා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක් නෙමෙයි තේරුණානේ අතිපට්ඨාන භාවනාව ක්‍රමයක් නෙමෙයි ඔයගලන්ට ඕන නම් ඔය වගේ නිදහස් වෙලා පස්සේ කියනකොට මෙහෙම නිින්ද මේ අවධානය ගැන ඉන්න ඒක භාවනාවක් කියලා භාවිත කරන්න එපා භාවනාව කරගන්න ඔය පොතේ දීලා තියෙන සම්මන් භාවනාව තේරුණාද දැන් පැහැදිලි වුණ මොකද්ද වෙන්න ඕනේ ඔය විදිහට ගන්න ඕන ඔය සකුණ ඒක එක පාට ඉන්නේ කාලයක් පුරුදු කරනකොට ඒදී තේරුණානේ එහෙම ඇවිදින් ප්‍රායෝගික ප්‍රශ්න ටික ලබන කෝවේ දවසේ ඉදිරිපත් කරයි කියලා මම විශ්වාසය තියෙනවා. තේරුණා. නැතුව මම මගින් ඔය පොතේ දිවිච්චය බෞද්ධයෙක්ව අහලා දැනගත්තේම අහන්න යන්න එපා. උත්තර දෙන්නේ නැහැ. තේරුණා. ඒව වැඩක් ඇදීවන්නේ.
අපිට ඕනේ උම්මා. උම්මේ දීම අනුබලන. එතකොට ඔයගොල්ලන්ගේ දියුණුවේ තේරුණා ඒ පුහුණුව මාර්ගයක් නෙමෙයි. පාර යනකොට පුහුණු වෙන්න පුළුවන්. නමුත් පරිපත්තනමක. තේරුණා දැන් ඒකම කාල වේලාව විහිල්ලා තියෙනවා නම් මම හිතන්නේ විනා 10කට වැඩි විහිල්ලා නම් දා ඊගා වැඩසටහනක් ඇති. ඒකම අද දවසේත් ඔයගොල්ලන්ට මේ භාවනා සම්බන්ධව දැන් ධර්ම කාරණා දැනගන්න පුළුවන් කොටක් දෙනවා. ඒකේ හැබැයි සක්මන් භාවනාව වගේම ආනාපාන සති භාවනාවක් තියෙනවා. මම ඉල්ලා හිටිනවා ඇවිදින්න පුළුවන් හැමෝම උත්සාහ ගන්න සක්මන් භාවනාව කරන්න. මොකද ඔබ ඉඳගෙන කරන භාවනා දියුණු වෙනකොට මට බේරන්න බෑ. ඔයගොල්ලෝ කරන වැඩ. තේරුණනේ මුලදී මේකී දියුණු වුණොත් තමයි. තේරුණනේ එක්කෝ මේ දෙකක් කරන්නේ වඩා යෝග්‍යයි සක්මන විතරක් කරන්නේ. ඒක විතරක් කරත් දියුණු වෙන්න පුළුවන්. තේරුණනේ මම ඒකට දෙන්නම් ඒ මහත්තයා එන කවුරු හරි එක ගිහින් පොත් ටික දිනන්න බෙදා ගන්න. කවුරු හරි උදව් කරනවා නම් හරි. හරි. ඔව් යන්න. දැන් ඒකේ ඇති මේ සතිපට්ඨාන කමඨාන කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩ නැති විස්තර කරලා ඇති. බෝධිපාක්ෂික ධර්ම වැඩ නැති විස්තර කරලා ඇති. ඒ කියන්නේ සතිපට්ඨාන ආනිසංස මොනවද කියලා දේශනා කරලා පැහැදිලි කරපු දැන් ඇති බුදුහාමුදුරු පෙන්නපු. ඉතින් ඒක ඔක්කොම දැනගන්න පුළුවන් පොත ලබා ගන්නකොට පවුලේ දෙන්නෙක් ඉන්නවා නම් ඒක පොතක් ලබා ගන්න. එහෙනම් මේ පොත් ජීනකම් අපි